සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදංසා ධම්මස්සවෙන කාලෝ අයං බදංසා ධම්මස්සවෙන කාලෝ අයං බදංසා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දැන් ශ්‍රද්ධාවන් පින්වත් මේ වෙලාවේ අපි අද ධර්මදේශනා සමයේදී ධර්මදේශනා වශයෙන් මේ පින්තුන්ට විශේෂ කාරණා කීපයක් මතක් කර දෙන්න අදහස් කරලා තියෙනවා. හැම එක්කෙනාම ධර්මයේ අහන්න කැමති න්‍යාය බොහොම ආශාවෙන් ඊළඟට බොහොම ඕනෑකමින් මොනවා හරි ඉගෙන ගන්න. අපේ ජීවිතේ අපි හැමතැනම යම් යම් දේවල් ඉගෙන ගන්නවා. නමුත් මේ ගුණනෝන දියුණු වෙන්න තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න ඉගෙන ගන්න ඉගෙන ගැනීමක් තමයි මේ ධර්ම දේශනාවකින් මේ අවස්ථාවේදී කෙරෙන්නේ. එතකොට දැන් අද මේ ගාමිණී මහත්මයාගේ නිවසේ මේ ඔක්කොම එකතු වෙලා විශේෂයෙන් මේ ධර්ම සමයක් මම අදහස් කරන්නේ ධර්ම සමය කියලා තමයි. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ කාලෙත් ඉතින් ඔය එක එක තිබුණනේ මේ group හැදිලා තිබුණනේ ධම්මික කියලා උපාසකතුමෙක් හිටියා. ඒ ධම්මිකන උපාසකතුමාට හිටියා විශාල group එකක්. ඒකට කියනවා ධම්මික උපාසක group එක කියලා. ඒක 500ක් ඉඳලා තියෙනවා. එයාගේ දූදරුවන්ටත් ඉඳලා තියෙනවා ඒ වගේම එක එක පිරිස්. ඒ වගේම සමහර තැන්වලදී 10 15 දෙනාට 25 50 එහෙම හැදෙනවා. ඒක බුදුරජාන් වහන්සේගේ කාලෙත් එහෙමයි. ඊට ඉස්සෙල්ලත් එහෙමයි. ඒක කවදාකවත් ඒක නවත්තන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි ඒක වටිනවා තේරුම් ගැනීම. දැන් මේ කාලේ වුණත් ඔය සමහර රට වැඩ කරන්න ගියාන් පස්සේ 10 දෙනා, 12 දෙනා, ඊළඟට 15, 20, 25 මේ වගේ group හැදෙනවා. ඒක කවදාකවත් නැත්නම් මේක හොඳයි. එතකොට අද මේ ධර්ම මණ්ඩපය අපි කියමු මණ්ඩපය කියලා නේද? මේ ධම් මණ්ඩපය මේ ධර්ම සාකච්ඡාව එහෙම නැත්නම් ධර්ම දේශනාවට අනුව කන්දේ බොහොම ශ්‍රද්ධාවෙන් ඉති මේ වැඩි හේකී ළමයි ඊළඟට කුඩා ළමයි ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඇයිද මම මේ අද මොකක් හරි ඉතින් හිතේ මතක තියාගන්න දෙයක් කියලා දෙන්න ඕනේ. දැන් වටහින් අහගෙන මේ මූණ වහගෙන මම මේ යම් කිසි දෙයක් කියනවට වඩා මට හිතුණා අද මේක මේ විදිහට කියලා දුන්නත් හොඳයි කියලා. දැන් අපෙන් ගොයෙක් වෙන ප්‍රශ්න අහනවා. ඉතින් මේගොල්ලෝ ප්‍රශ්න අහන ඒවා සමහර වෙලාවට අපි ඒවා හිතලා තියෙන ප්‍රශ්න නෙවෙයි. නමුත් ධර්මානුකූලව හිතනකොට පොඩි වැඩි වෙලාවක් කියන්නේ උත්තරේ එනවා ඒකට. ඒක හිත සංවරව උපේක්ෂාවෙන් යුත් ඒ කාරණේ දිහා බලනකොට ඊට එක්මනින් ඒකට උත්තරයක් එනවා. සමහර වෙලාවට ඒ කාරණේ හිතලා නැති වුණත් සමහර ටික වෙලාවක් අපි හිතමු කල් ගන්නවා ඔක හිතන්න ඕනේ. කාරණා හොයන්න ඕනේ. එතකොට දවසෙන් දෙකෙන් ඔකට උත්තර එනවා හොඳට පිරිසිදු වෙනවා. සමහර වෙලාවට ප්‍රශ්නයක් අහනකොට තියෙන මේ ප්‍රශ්නේ කෙනා අහගෙන යනකොට මේ අපේ කටට උත්තරය ඇවිල්ලා ඉන්නේ දැන් අපි බලාගෙන ඉන්න එක උත්තරේ දෙන්න මෙයා කතා ප්‍රශ්නේ අහලා ඉවර කරන තර. ඒ තරමට උත්තරේ දඟලනවා කටේ. එහෙම තියෙනවා. සමහර වෙලාවට එහෙම නැහැ. සමහර වෙලාවට කල් ගන්නවා. ඒකේ හැටි. එතකොට අපින් මේ සමහර කෙනෙක් සමහර ගොඩාක් අහනවා ප්‍රශ්න ඒවා ඇසිය යුතු දේවල් තමයි. නමුත් ඒව එකපාරම මේ අපිට පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ ප්‍රශ්නවල තියෙන්නේ. දැන් අපෙන් අහනවා කෙනෙක් ඇවිල්ලා මේ ආවදන උතුරු පැත්ත කොහෙද කියලා නේද? ඒ කවුරු කාගෙන් හරි අහුවත් එහෙම උතුරු පැත්ත කොහෙද කියලා කොහෙද පෙන්වන්නේ? අපි ඉතින් හිතාගෙන ඉන්න උතුරු පැත්ත කියලා පැත්තක් නේද? අපි ඒ පැත්ත රැඳිලා දික් කරනවා. නමුත් ඒක උතුරු නෙවෙයිනේ නේද? අපි ඒක අපි හිතාගත්ත පැත්තක්. අපි සාකච්ඡා කරලා ප්‍රශ්න කරාට මේ පැත්ත උතුරු කියලා නේද? නෑනේ නේද? ඒක ඊට පස්සේ ඒ අපි සම්මතය. සමහරවිට පරමාර්ථ වශයෙන් උත්තරක් වෙන්නත් බෑ. නමුත් සම්මතයෙන් අපිට තියෙනවා අපි හදාගත්ත උත්තරක් නේ. ඔය වගේ ප්‍රශ්න අහනවා. දවසක් එක ස්වාමින් වහන්සේලා පිරිසක්
පිටිකට වැඩිය. ඒ ගමට හාමුදුරු වියන්නේ. මිනිස්සු ඉන්නවා මිනිසුන්ට හාමුදුරුමට ගෙන්නේ. බොඩක් ගොඩක් පිටිසර පලාත. හැබැයි එහි ඉන්නවා විනේ වර්ධන කට්ටිය. ඒ කාලේ තිබුණ විනේ වර්ධන ගෲප් එකක් කියලා. ඒගොල්ලෝ ඉන්නවා ඒගොල්ලෝ හරියට ප්‍රශ්න අහන්න දක්ෂයි. හැබැයි පිළිපදින්නේ නැහැ. ඉතින් මේ හාමුදුරුව වැඩියයි කියලා ආරංචියලා මේ මිනිස්සු ටික ආවා. අර ප්‍රශ්න අහන කට්ටිය ආවා. මේක තේරුම් ගන්නට මේ කට්ටිය මේ පිළිසර කියන්නේ. ඇවිල්ලා අහනවා ඒගොල්ලෝ පරමාර්ථ ඉගෙනගෙන තියෙනවා. මම කියනවා දැන් හවස ගිලම්පසේ වළඳ දැන් මේ පිළිසරට යනකල් දැන් හවස 6ට විතර 8 9 වෙනවනේ පිළිසරට යනකොට නේද? දැන් මේ හාමුදුරන් අහනවා එතන තිබුණ සියඹලා ගහ. ඒ සියඹලා ගහ පෙන්නලා එතන හිටපු ප්‍රධාන කතාකාරයා අහනවා මේ හාමුදුරනේ ඔබ වහන්සේ ධර්මානුකූලව කියන්නේ මේ මොකක්ද? මේක සියඹලා ගහක් කියලා කිව්වා. ඊට පස්සේ එහෙම ඉඳලා ඇත්තටම ඔබ සියඹලා ගහක්. අරහඳුන සැකයක් ඇති වුණා. ඇයි එහෙම අහන්නේ කියලා. හොඳට බැලුව වෙන ගහක්ද කියලා. අනේ සියඹලා ගහක් තමයි. ඒ සියඹලා ගහ. කියලා නැවත කිව්වා. හොඳටම විශ්වාසද? ඔව්. හොඳටම විශ්වාසයි සියඹලා ගහක්. ඊට පස්සේ මේ අහනවා මේ මිනිස්සයා හාමුදුරනේ. ඕක සියඹලා ගහක් නෙවෙයි. ඔක සියඹලා ගහක් නම් ඔක දෙන්න ඕනේ ඔක දැන් කෙනෙක් කියලා මේ ගහ කපනවා ඒ ගේ ගහ කපලා ඊට පස්සේ කෑලි කරනවා සියඹලා ගහත් ඊට පස්සේ ඒක කෑලිලට කෑලිල කපලා දර කරනවා සියඹලා ගහත්ද ඊට පස්සේ පුංචුවට කපලා පුච්චනවා සියඹලා ගහත්ද අළු වෙලා යනවා සියඹලා ගහත්ද නැති වෙලා යනවා සියඹලා ගහත් සියඹලා ගහ නෑ නේද ඒ හැඳුර හරියට අසරණ වෙනවා වගේ නා නේද ඒ හැඳුර අසරණ වෙලා මොකද දන්නද කිව්වේ අතරෙන් ලක් කිව්වා එතන හිටපු කෙනෙකුට ඇත්ත. ඔය කියන කතාවේ හැටියට ඒක සියඹලා ගහක් නෑ. සමහරක් මට වැරදුනා වෙන්න පුළුවන්. අර ළඟ හිටපු කෙනෙකුට කිව්වා හාමුදුරනේ මේ ප්‍රශ්නේ අහපු මිනිහට උන්ට ගහන්න. ඒ මිනිහා මේ මිනිසයා කුඩු කුඩුවෙට ගහන්න. ඊට පස්සේ කුඩු වෙලා කුඩු හුළඟ යන්න ගහන්න. කුඩු හුළඟ යන පොලිසියෙන් ගියේ. පොලිසියෙන් ඇවිල්ලා අපි අල්ලයි. එතකොට අපි කියමු එහෙම මිනිහ කිදීෙත් නැහැ. පරමාර්ථවලින් හිටියෙත් නැහැ. අපි දැක්කෙත් නැහැ. දන්නෙත් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒක තියෙන්නේ. ඉතින් එතනදී ඒ කාරණයට උත්තර දෙන්න උනේ අර විදිහටයි නේද? ඒක ඇත්ත වශයෙන්ම මේ හඳුර එහෙම ගහන්න ගියහම මේ කිය මොකද ඒ කිව්වේ? මේ මොනවද ගහලා කුඩු කරන්න කිව්වා නේද? කුඩු කරලා ඒ කුඩු හුළඟ යවන්න කිව්වා. එතකොට හුළඟ යම් පස්සේ ඉන්නවද මිනිස්සේ? සියඹලා ගහ වගේ තමයි. ඒ වගේ සමහර ලාට තියෙනවා මේ ඒ වගේ ඔය ප්‍රශ්න අහන ඒවා ඒ වගේ මේ සමහර ප්‍රශ්න අහුවන් පස්සේ ඒ ප්‍රශ්න ඇවිල්ලා වැල්වල මුල් වගේ. ඇයි වැල්වල මුල් කියලා කියන්නේ? වැලක මලක් පිපෙන්න කොච්චර දුර යනවද? වැල හැදිලා දැන් වැලේ මුල මෙහි නේද? ඒක ගස්වල ඇඹරි ගිහිල්ලා තව අතුවල එතෙටි ගිහිල්ලා බෑත ගිහිල්ලා තමයි ඒකේ මලක් හැදෙන්නේ නේද? ඒ වගේ සමහර ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ඒ ප්‍රශ්න වල ඇවිල්ලා මේ වැල්වල මුල් වගේ. මෙහි තියෙන එකක් ඒක කොහෙන් අර වැලක මුලක් වගේ නේද? අර ඉස්සෙල්ලා අහපු අර සියඹලා ගහේ කතාව නේද? ඉතින් ඔය වගේ තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම තර්කානුකූලව හරි ගැළපෙනවා ඒක. තර්කානුකූලව හරි යම් කිසි දෙයක් හිතන්න දෙක තියෙනවා. නමුත් ඒ හැම වෙලාවෙම තර්කේ ගැළපෙන්නේ නැහැ. නේද? දැන් බඩගින්නක් හැදෙනවා හිතලා බලන්න. කෙනෙකුට බඩගින්නක් හැදෙනන් පස්සේ පරමාර්ථ වශයෙන් අත් වශයෙන් පුජ්‍යලයක් නැහැ නේද? පරමාර්ථ වශයෙන් පුජ්‍යලයක් නැහැ, සත්‍යයක් නැහැ, කෙනෙක් නැහැ නේද? ඊට පස්සේ කොහොම කතා කර කර ඉන්නකොට කෙනෙකුට බඩගින්නක් හැදෙනවා මේ පරමාර්ථයෙන් කෙනෙක් නැති එක. බඩගින්නක් හැදෙනන් පස්සේ කාටද බඩගින්න වෙන්නේ? කෙනෙකුට ඉන්නව නේද? ඒකත් අපි ඒ බඩගින්න පුළුවන්ද? නැහැ. කෙනෙක් නැහැ. ඔයා කියන්නේ බොරු. ඔයාට බඩගිනි නැහැ. නේද? ඔයා පුජ්‍යලයක් නැහැ එහෙම. ඒක නිසා පුජ්‍යලයක් නැත්නම් බඩගින්නක් තියෙන්න බෑ. ඔයා කියන්නේ සම්පූර්ණ බොරු. ඒ බඩගින්න නැති කරන්න බෑ බෝ අර තරකේ නේද? ඒක තරක කරන්න කෂ්ට බඩගින්න වැඩි වෙනවා නේද? ඉතින් ඒ වගේ සමහර ඒවා තියෙනවා. එහෙම අමාරුයි තරකයක් එහෙම දාලා ගන්න. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ඔය ගැටි තිබුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය එක එක ගම්පලක් තිබුණා. පුදුම ඥානවන්ත මිනිස්සු ඉන්න තැන් තිබුණා. ඊළඟට සමහර මෝඩ වැඩ කරන මිනිස්සු හොරු කපටි මිනිස්සු ඉන්න ඒ පළාත් තිබුණා. ඉතින්
එක අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ මේ එක්තරා ගම්මානයකට වැඩියා. විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක. ආන්නේ කියපු ඒ භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක ගම්මානයට ගිහිල්ලා කියපු වෙච්ච සිද්ධිය පිළිබඳව report එකක් තමයි අද මම මේ තුනට කියලා දෙන්නේ. දැන් මේ මම ඉතලා කියන්නේ ටිකක් මේක ඇතුළේ මොකද්ද කියන්නේ කියලා බලාගන්න. අයියා අපි තව මේ කියාගෙන යනකොට අපි බලමු කොහොමද මේ කියෙන්නේ කියලා. හොඳට මතක තියාගන්න මේ සිද්ධිවෙන්නවා වරින් වර මේ ප්‍රශ්නයක් එකකුත් අහන්නම් බලන්න. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියන්නේ තැන් තැන් වල. කොසල් රජද බුදුනේ කොහෙද? මගධ රාජධානියේ. මගධ මගේ ඒක තමයි බුද්ධ ගයා වයිති. මගධ රාජ්‍යයේ බුදු වෙලා ඊට පස්සේ ධර්ම දේශනා කරන්න කොසල් රාජධානියට අයිති සවැත් නුවරට වැඩි. දැන් කොසල් රාජධානිය ඉන්නවා. කොසල් රජුරුවන්ගේ රාජධානියේ ඒකේ දැන් මේ නිව්සීලන්තේට වෙලින්ටන් එක වගේ කොසල් රාජධානියට ප්‍රධාන සිටි එක තමයි සවැත් නුවර ශ්‍රාවස්ති. තවත් තිබුණා පොඩි පොඩි සිටිස්. ඒ වගේ එකක් තමයි ඔය කේතපුත්ත කියලා ගමක් තිබුණා. කේසපුත්ත කියලා එක්තරා විදිහක ලොකු කියන ටවුන්ෂිප් එකක් වගේ. දැන් අපේ සබොප් තියෙන ඒ වගේ ගම්මානයක් තිබුණා මේ කේසපුත්ත කියලා ගම. දැන් මේ කේසපුත්ත ගමට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ කේසපුත්ත ගමේ ඉන්න මිනිස්සුන්ට කියන නමක්. දැන් මේ නිව්සීලන්තේ ඉන්න කට්ටියට මොකද්ද කියන්නේ? ඒගොල්ලන්ගේ ඔරිජින් ඒ කියන්නේ මේ ට්‍රයිබ් එකට මොකද්ද කියන්නේ? මෞරි කියලා කියනවා නේද? ඕස්ට්‍රේලියාව කට්ටියට කියනවා aborigines කියලා. අපේ කට්ටියට කියනවා වැද්දු කියලා නේද? අපි වැද්දෝ aborigines ඒ වගේ තියෙනවා. ඒ වගේ එක එක ගම්මාන වල පළාතේ ඉන්න මිනිස්සුන්ට ඒ කාලේ තිබුණා තියෙනවා මේ යම්කිසි හඳුන්වන නමක් තිබුණා කියලා. ඉතින් ඒගොල්ලන්ට කියනවා ඒ මේ කේසපුත්ත ගමේ හිටිය කාලාම කියලා මිනිස්සු පිළිගන්නවා. කාලාම ඒක එක භාෂාව කතා කරන මිනිස්සු අපි කියන සිංහල කියලා. ඒ වගේ කාලාම කියලා ඒගොල්ලන්ට කියන්නේ කාලාම මිනිස්සු කියලා. මනුෂ්‍යයම තමයි. ඒගොල්ලන්ගේ හඳුනලා තියෙන්නේ ඒ නමේ. ඉතින් එහිත් ගිහිල්ලා දැන් බුදුරජාන් වහන්සේ ඔන්න දැන් එහෙ වැඩේ ඉනවා. දැන් මේ කාලාම මිනිස්සුන්ගේ ගමට නොඑක ආකාරයේ කෙනා එනවා. බ්‍රාහ්මණෙත් වෙනවා, හාමුදුරුවොත් වෙනවා, තාපසයොත් වෙනවා. ඒගොල්ලන්ට ඇවිල්ලා බණ කියලා යනවා. එක එක්කෙනා බණ කියලා යනවා. දැන් මේ බුදුරජාන් වහන්සේ මේ වෙලාව වැඩිය. දැන් බුදුරජාන් වහන්සේ වැඩලා නොන අනිත් පැයට ආරංචි වුණා. ඔන්න බුදුරජාන් වහන්සේ වැඩලා ඉන්නවායි කියලා. ඉතින් කාලාම මිනිස්සු එකතු වෙලා මොකද කරේ? යම් ඒ වැඩ ඉන්න තැනට අපි ගිහිල්ලා කතා කරමු හොඳ ප්‍රසිද්ධ කෙනෙක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒ පළාතට වැඩියන් පස්සේ මිනිස්සු හරි සතුටු වුණා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හරි ප්‍රසිද්ධ කෙනෙක්, කරුණාවන්ත කෙනෙක්, රජපෞලකින් ඉන්නේ පැවිදිලා කියලා කියන්නේ. මේ සුද්ධෝදන රජුගේ පුතා. මේ හරියට මේ පළවෙනි දරුවා හම්බෙච්ච දවසනේ ගිහිලා තියෙන්නේ. ඉතින් මේ කතාව නේද? මේව කතාව යනවා. ඊළඟට රාජ සම්පත්‍ය අතහැරලා දාලා මේ වගේ තත්යකටපත් උනානේ කියලා දැන් මිනිස්සු අතර මේ ඔක්කොම කතා ගිහිල්ලා ඉතරක් නෙවෙයි මේ සම්මා සම්බුදු වෙලානේ. ඒ වගේම ලෝකේ සම්පූර්ණ අවබෝධ කරන දෙවියන්ට මිනිසයන්ට ශාස්ත්‍රෝ කියලා කියනවා, බුද්ධ කියනවා, භගවා කියනවා, අනුත්තර පුරුෂ ධම්ම සාරතේ කියන මේ වගේ ගුණ නව ගුණෙම ප්‍රසිද්ධයි. ඒක නිසා අපි යම් බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න කියලා දැන් මේ කාලා මිනිස්සු ඔක්කොම එකතු වෙලා දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා. ගිහිල්ලා දැන් මේ සිද්ධ වෙන්නේ කොහෙද? මේ සිද්ධ වෙන්නේ කේසපුත්ත කියන ගමේ. මතක තියාගන්න ගම. කේසපුත්ත කියන ගමේ සිද්ධ වෙන. ඒ කේසපුත්ත කියන ගම තියෙන්නේ කොසල් රාජධානිය. එතකොට එහෙට ගිහිල්ලා සමහර අය ගියා කෙලින්ම එහෙම කිය මේක කියනවා මෙහෙම අපේ කච්චේ භගවන්තන් අභිවාදෙත්වා ඒකමන්තන් නිසෙදෙන්තු. සමහර මිනිස්සු ගියා බුදුරජාන් වහන්සේට හොඳට වන්දනා කරා. හොඳට පසඟ පිහිටවල වන්දනා කරලා ඔන්න පැත්තකින් වාඩි වුණා. ඔන්න එක කට්ටියක්. දැන් ඔක්කොම ගිහිල්ලා මේ වෙන ගියේ තාලිය. තව කට්ටියක් ගිහිල්ලා එතෙන්ද අපි කච්චේ භගවත සද්දෙන් සම්මෝදෙන්සු. සම්මෝදනියන් කතං සාරණිය විදිසාරත ඒකමන් තනිසේදෙන්සු. සමහර කට්ටිය බුදුරජාණන් වහන්සේ කිට්ටුවට ගිහිල්ලා පොඩි කතාවක් කරනවා. ඒකට කියන සතුට සාමිච්ච කතාවේ කියලා. දැන් කියනවා දැන් ස්වාමීන් වහන්සේ ආව පස්සේ කොහොමද මේ දවස්වල වෙලින්ටෙන් මේකත් මේ ස්ට්‍රොක් සැලි කොහොමද? හුලඟද? එහෙම කතා කරන ගතියක් තියෙනවානේ. ආන්නේ ඒකට කියනවා සතුරු සාමීජි කතා කරනවා කියලා. හැම එකිනෙකම මේ කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගැන ඇහුවා කොහොමද ස්වාමීන් වහන්සේ දාන මහණෙන් කොහොමද ලැබුණාද? ඉතින් පහසෙන් වැඩියද අරීමේ කියලා සතුරු සාමීජි කතා කරා. ඒ කවුද? දෙවෙනි කට්ටිය. පළවෙනි කට්ටිය ගිහිල්ලා වන්දනා කරා
වන්දනා කළේ ඒගොල්ලෝ පැත්තකින් වාඩිවෙන කතාවට ගියේ නැහැ. දෙවෙනි කට්ටිය කතා කරලා පැත්තකින් වාඩිවෙනවා. තුන්වෙනි කට්ටිය අපි කට්ටිය යේන භගව තේනන්දෙනින් පනාමෙත්ව ඒකමන්තන් නිසීදීන. සමහර මිනිස්සු කතාවට ගියේ නැහැ කෙලින්ම ගිහිල්ලා දකින කොට මෙහෙම කරලා වාඩිවෙනවා. මෙහෙම කරලා වාඩිවෙනවා. ඒකට කියනවා තේනන්දෙනින් පනාමෙත්ව අංජලින් පනාමෙත්ව කියලා කියන්නේ ඒක. මෙහෙම කරලා වාඩිවෙනවා. ඒක බිමට පාත් වෙලා රැඳි නැහැ. බිමට පාත් වෙලා රැඳි කට්ටිය පළවෙනි කට්ටිය. දෙවෙනි කට්ටිය කතා කරා තුන්වෙනි කට්ටිය මෙහෙම නිකන් ඇවිල්ලා වැඳලා වාඩිවෙනවා. තුන්වෙනි කට්ටිය. හතරවෙනි කට්ටිය අපේ පැත්තේ නාමගොත්තන් සාවිත්‍ර ඒකමන්තන් නිසීදී. සමහර අය කිව්වා මේ මම ඇවිල්ලා මේ බාරද්වාජී ගෝත්‍රේ මම කාශ්‍යප ගෝත්‍රේ නම කිව්වා. තමන්ගේ නම ගම කියලා එහෙම වාඩි වුණා. සමහර අය ගිහිල්ලා අපේ කට්ටිය තුනේ බෝතා ඒකමන්තන් ඉන්නේ. සමහර අය ගිහින් නිස්සද්ද මොකක් කතාවක් නෑ හොම වාඩි වුණා. මේ පහව තියෙන නේද අද? දැන් සමහර අය ඉස්සර ඇඳලා මේක ඇවිල්ලා සදාකාලිකයි වගේ නේද? ඔක්කොම සදාකාලිකයි නම මේ ගතිය එදා විදිහමයි අදත් තියෙන්නේ. දැන් ඇවිල්ලා සමහර අය මේ තාම ඇවිල්ලා හොදට වැඳලා වාඩි වුණා නේ. සමහර අය ඇවිල්ලා මේ පොඩ්ඩක් මූණ දිහා බලලා hina වුණා. ඊට පස්සේ මෙහෙමයි ඊට පස්සේ ලංකාව ගැන කතා කරලා වාඩි වුණා නේද? අපේ කට්ටේ සම්මෝධනීය කතාන්තරණේ විචාරද ඒකමන්ත සම්මේලනේ වෙන්නේ නේද? හරි ලයිව් නේද මේ ධර්මයේ? ඔව් බලන්න. තව තියෙනවා සමහර අය හැබැයි මෙතන නම කියවෙන නම ගුණවර්ධන දිවිවර්ධන කියලා කියවෙන්නේ නැහැ. නමුත් සමහර අය මෙහෙම කළා වාඩි වුණා නේද? ඊළඟට සමහර අය මොකක්වත් කියවෙන සාව වාඩි වුණා නේද? ඒ පහම මේ මෙතන වැඩ කරනවා. ඊළඟට දැන් එදා බුදුරජාන් වහන්සේ බලන් ගියපු මේ කාලාම කියන මිනිස්සු බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ওই විදිහට තමයි වාඩි වුණේ. වාඩි වුණා දැන් මේගොල්ලෝ ඉන්නවා. හැබැයි මේගොල්ලන්ට මේගොල්ලන්ගෙන් මේ කතාවට ඉදිරිපත් වෙච්ච කට්ටිය, ඒ කියන්නේ හැම එක්කෙනම කතා කරන්නේ නැහැ. මෙතන යම්කිසි පිරිසක දෙන්නේ තුන් දෙනෙක් කතා කරන්න ඉස්සරහට. අනිත් අය ඉතින් ඒකට උදව් දෙදී ඉන්නවා පැත්තකින් නේද? දැන් මෙතන ඉන්න මේ ප්‍රධාන කතාවට බුදුරජාණන් වහන්සේත් කතා කරන්න යන අය මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේට report එකක් දෙනවා. මොකක්ද? සම්ති බන්ති ඒකේ සමන බ්‍රාහ්මණා කේතපුත්තන් ආගච්ඡanti ස්වාමීන් වහන්සේ භාගතුන් මේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණේ ඉන්න මේ කේතපුත්ත කියන ධම්මාණයට එනවා. ඇවිල්ලා තේ සකඤ්ඤේ වාදන් දීපේ තමන්ගේම ධර්මයේ තමන්ගේම දෘෂ්ටිය තමන්ගේම දර්ශනය දක්වනවා. ජෝතින්ති ඒක තමයි විස්තර කරන්නේ. පරවාදම් පන කුණසෙදි අනුන්ගේ කියපු යම්ක දෙයක් තියෙනවද, අනුන්ගේ ධර්මයක් තියෙනවද, අනුන්ගේ ඇදහිල්ල විශ්වාසයක් තියෙනවද, ඒක කුණසෙන්ති ගරා කරනවා. වම්බෙන්දි පහක් කරනවා. ඕපපක්කින් කරුන්ති ඒක විවේචනය කළා, ගරිහා කළා, නැති කළම දානවා. පරිභවන්ති සම්පූර්ණයෙන් පරිභව කළා, නින්දා පරි අපහාස කරනවා, පරිභව කළා, සම්පූර්ණ නැතිම කළා දානවා. එහෙම අනිත් අයගේ දේවල් ගරිහා කර කර තමන්ගේ ධර්මයේ මතු කරලා පෙන්වන ගතියක් තියෙනවා. මේකයි මේක තමයි හරි, අනිත්‍ය ඔක්කොම වැරදි කියලා. දැන් මෙහෙම කට්ටියක් කියවල කතා කරලා ගියන් පස්සේ ඔන්න තවත් කට්ටියක් කියනවා. සමහර සතියකින් වෙන්න පුළුවන්, සතිය දෙකකින් වෙන්න පුළුවන්. තවත් කට්ටියක් කියවල ඒගොල්ලෝ කරන්නේත් මොකද්ද? අර වැඩේම. ඒගොල්ලන්ගේ විශ්වාසය, ඒගොල්ලන්ගේ ඇදහිල්ල, ඒගොල්ලන්ගේ බණම මතක තලා කියලා යනවා. අනිත්‍යවට ගරිහා කරනවා, පහත් කරනවා, නිඳා කරනවා, අපහාස කරනවා. දැන් වරින් වර ඇවිල්ලා මේ කේතපුත්ත ගම්මානෙට ඒක කර්මයක්ද මන් දන්නේ නැහැ. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ කේතපුත්ත ගම්මානෙට ඇවිල්ලා මේ කට්ටියට මේ විදිහට ධර්ම දේශනා කරනවා. ඒගොල්ලන්ගේ ධර්මයේ කියලා දෙනවා, අනිත් අයට කරහ කරනවා. දැන් මේ අහන්නේ කවුද මේ බණ? අහන්නේ මේ කාලාම මිනිස්සු. මේ කේතපුත්ත ගම්මානෙ ඉියවත් වෙන මිනිස්සු තමයි අහන්න ඕනේ. අර ආය බණිනේ වහන්නත් ඕනේ. එයාගේ ධර්ම පිළිගන්නත් ඕනේ. මේ අය බණිනේ වහන්නත් ඕනේ. මේගොල්ලන්ගේ ධර්ම පිළිගන්නත් ඕනේ. එකම අහන්නේනවනේ. මේක හරියට මට කියනවා, මේක කියනොත් මට හරියට මතක් වෙනවා ලංකාවේ ප්‍රයිවට් බස්. ලංකාවේ ප්‍රයිවට් බස් එකක යනකොට ඔය ඉන්ටර්සිටි ගිහිල්ලා ඇති. ඉන්ටර්සිටි කියලා කියන්නේ නගරාන්ත. සී සිටි එක විතරයි නවත්තන්නේ. හැබැයි ඒක එහෙම තිබුණාට ඉන්ටර්සිටි කියලා හැමදාම නවත්තන ගතිය තියෙනවා. මිනිස්සු දාගන්න. ඒ ඉන්ටර්සිටි බස් එකක යනකොට මට හම්බෙන්නේ ඉස්සරහම සීට් එක. විතුනාගෙනමක්නේ. ඉස්සරහම සීට් එක යනකොට මම වම් පැත්තේ, ඊට පස්සේ දකුණු පැත්තේ මැද කවුරු හරි ඉන්නවා. දකුණු පැත්තේ සීට් එකේ ඩ්‍රයිවර්. දැන් ඒ ඔන්න ගාල්ල මාතර යන මාතර පැත්තට යනවනම් මම කොළඹ ඉඳලා ඔන්න වේගෙන් යන වාහනේ. ගාල්ල පැත්තෙම උත් වෙන වාහනයක්, ඒ වගේම වාහනයක් වේගෙන්. ඇවිල්ලා එක්ක හැප්පෙන්න යන, හැප්පෙන්නේ නැතුව යන.
හැප්පෙන්න කෙලින්ම මූණට මූණ ගිහිල්ලා හැප්පෙන්න නැතුව යන. දැන් අර බස් එක කොළඹට යනද මේක උදාහරණ යන නේද? දැන් දෙන්නට තරහ යනවා. ඩ්‍රයිවර්ල හරියට තරහ යනවා, මට තරහ යනවා. ඊට පස්සේ සමහර වෙලාවට ත්‍රිවිල් කාර් එකක් හම්බ වෙනවා. එයා පාරෙන් දාන්න යනවා. එහෙම නැත්නම් වෙන වාහනයක් යනවා. එයා ඩ්‍රයිවර් නවත්තනවා, බස් එක නවත්තලා ඊට පස්සේ හරියට බැනලා ඊට පස්සේ යනවා. දැන් අර අපේ බස් එකේ ඉන්න ඩ්‍රයිවර් හතර බයිනවා. හතරම බයිනවා කාටද? අර කොළඹ පැත්තේ යන බස් කාර්යයට බයින. දැන් මේ බස් කාර්යය අරය ගිහින්. එයා යනවා. දැන් මෙයා ගානට බස් එක පදවන්නේ බැන බැන. මේවද ඩ්‍රයිවර් කවුරු ගෙන්නවද දන්නේ නැහැ මේ ඩ්‍රයිවර්. ඈ ඉතින් මේ පුඩාක් වේවල ඉතින් කියේ කියා අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් බැන බැන යනවා. දැන් මේ බැන බැන යනකොට කවුද අර ඩ්‍රයිවර්ට බයින බැනුම් අහන්න ඕනේ කවුද? බස් එක යන අපි නේද? අපි එතකොට සල්ලි දීලා ඉන්ටර්සිටි එකට සල්ලි දීලා වැඩි ගාණකුත් දීලා ඩබල් චාර්ජ් මෙයා අර කාට හරි බයින එක අපි බැනුම් අහන්න ඕනේ. දැන් එයා තනියෙන් බයින නැහැ. එයාට හිතෙනවා නම් ඩ්‍රයිවර්ට හිතෙනවා නම් මේක මිනිස්සු මැන බලින්න හොඳ නැහැ. මේ මිනිසුන් දැහැනවා. එහෙනම් එයා සම්පූර්ණ වැඩ නවත්තලා හවසට ගෙදර ගිහිල්ලා තමයි නෙමෙයි විවේක වයින්ඩෝ නේද? ඒක කරපු එක වැරදි ආරේ නේ කියලා. එහෙම වයින් නෑ නේද? එහෙනම් බනින් බැනින් අහන්න කෙනෙක් ඉන්නවනේ නේද? ඒ වගේ දැන් මේක තේරෙන දැන් අත්වැදීම බැලුවන් පස්සේ දැන් අර කොළඹ පැත්තට යන මිනිහියත් එයත් ගණගෙන යන්නේ මෙයාට. දැන් දෙන්න දෙපැත්තට බැනගෙන යන ඒ බැනුන් දෙකම අහන්න ඕනේ කවුද? අර පැසෙන්ජර්ස්ලා නේද? මේ කාලාම ගන්නේ මිනිසුන්ට තුනේ ඒ වගේ තමයි. කාලාම ගමේ ඉන්න මිනිස්සුන්ට බණ කියන්න එනවා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ. ඇවිල්ලා ඉතින් හැම එක්කෙනාම කියලා යන්නේවා අරය හරිය කියනා මේක, මෙයා හරිය කියනා මේක. ඉතින් බැන බැන යව කවුද අහන්නේ? මේ කේසපුත්ත ගමේ ඉන්න කාලාම කට්ටිය. හරියට අර ඉන්ටර්සිටි එක ගැන මිනිස්සු වගේ මේ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කතාව කිව්වා. බුදුරජාණන් වහන්සේ කතාව කියලා කියන ස්වාමීන් අපිට මේක කතා ඇහුවන් පස්සේ අපිට හිතා ගන්න බෑ කවුද හරි කවුද වැරදි. කවු කාගේ බනද හරි කාගේ බනද වැරදි කියලා අපිට තේරුම් ගන්න බෑ. ඉතින් අපිට සැකයක් ඇති වෙන මේ කවුද බොරු කියන්නේ කවුද ඇත්ත කියන්නේ කියලා. එහෙම ඇති වෙන නේ සැකයක්. දැන් එතකොට මෙහෙම කිව්වන් පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා හරි ඕකට මම දෙන්නම් බෙහෙත. මෙන්න බෙහෙත මේ කාරණේ සලකනකොට මෙන්න මේ කාරණා ටික පිළිපදින්න ඉන්න. මේ කාරණා ටික සානුව තමන් යම් කිසි තීරණයක් ගන්න එයා අනිත් කියනේව ගරහ කරන්නත් එපා. ඒව අතුරට ගන්නත් එපා. අතුරට ගන්නෙත් නැතුව, පහත් කරන්නෙත් නැතුව, අයින් කරන්නෙත් නැතුව මේ ධර්මයේ දෙන්න කියන කාරණේට ඇවිල්ලා මෙන්න මේ විදිහට බලන්න. බුදුරජාණන් කියන අලංහිවෝ කාලාම කංකිතුම්. අලංවිචිකිතුමින් හරියට මේ සැක කරලා තියෙන විචිකිච්ඡාවක්, සංකාවක් ඇතිවලා තින්නේ හරිය කාරණයකදී තමයි. වැරදි දැනෙක නෙවෙයි. ඒක නිසා ඒක තුන් මේ කාලාම. කාලාමිනේ මෙන්න මේ විදිහට ඇවිල්ලා ඒ කාරණය බලන්න. මා අනුස්සරේ. ඔන්න කාරණා විතර කියන 10ක්. මා අනුස්සරේ. ඒ කියන්නේ ඔය පොඩි කාලේ ඉඳලම කියනවා යම්කිසි කාරණයක් පිළිගැනීමේදී යම්කිසි කාරණයක් තීරණයක් වශයෙන් පිළිගන්න යනකොට ඒකේ මා අනුස්සරේන කියලා කියන්නේ පොඩි කාලේ ඉඳලම අපේ අම්මලා තාත්තලා කියනවා නිතර කියනවා, ගෙදරත් ඇහෙනවා, පාරෙත් ඇහෙනවා. ඉතින් කියනවා නේද? ඒක අනුස්සරේ. අනු කියලා කියන්නේ නිතර ආහඳ අනුව හිතට ඇතින විශ්වාසයක්. ආන්නේ ඒ නිතර අහන නිසා හිතනවා මේ ඇත්ත වෙන්න ඇති කියලා හිතනවා. ආන්නේ එහෙම යන්නိපයි කිව්වා. ඔය නිතර කියන හින්දා එහෙම යන්නိපයි කිව්වා. පිළිගන්නိපයි. ඔන්න එක. දෙක. මා પરම්පරාව. දැන් තව එකක් තියෙනවා අපේ තාත්තලා කියන්නේත් ඒක තාත්තලා කියලා තියෙනත් ඒක. ඒකට ඒගොල්ලන්ගේ මුතුන් මිත්තු කියලා තියෙන පරම්පරාවෙන් පරම්පරාවට සමහර ඒවා කියාගෙන එනවා. ඒකට පරම්පරාවෙන් ආපු දේවල් වල තියෙන යම් දෙයක් ඉතින් අදහන් වෙලා තියෙනවා. ඒ පරම්පරාවෙන් ආපු හින්දා මිනිස්සු පිළිගන්න යනවා මේක ඉතින් ඇත්ත වශයෙන්ම අපේ සීයල මුත්තල ඒකට විශ්වාස කරපු දෙයක්. ඒකින්ද මේකෙ තියෙනවා යම් දෙයක්. ඒ නිකම්ම කියන්නේ නැහැ. මේ පුරාණේ කාලේ මිනිස්සු. ඒක නිසා මේකේ තියෙනවා කියලා ගන්න අර පරම්පරාව නිසා වන්න පිළිගන්න යා. ඊළඟට සමහර ඒක පිළිගන්නත් ඉපයි කියලා බුදුරයන්න. පරම්පරාවෙන් ආපු නිසා. සමහරවට මා ඉතිකිරාය. ඉතිකිරායේ කටකතා තියෙන්නේ. කටකතාවලක් තියෙනවා අපි කියන මේ කටකතාවක් තියෙනවා. මේක නිකන් වෙන්න බෑ. මේකේ තියෙන්න ඕන යම් කිසි දෙයක්. එහෙම පිළිගන්න නේද? මේ නිකන් කටකතාවක් ඇති වෙන්නේ නැහැ. මේ කතාවක යම් කිසි දෙයක් තියෙන ඒ නිසා මේක ඇත්ත වෙන්න ඕනේ කියලා කටකතා තේ ගන්නවා.
ඒ කටකතාවෙන් පිළිගන්නත් එපා ඒක. පළවෙනි එක මොකද්ද? මා අනුසවේන ඒ කියන්නේ මොකද්ද පළවෙනි එක? පොඩි කාලේ ඉඳලා අහපු නිසා නිතර නිතර ඇහිච්ච නිසා පිළිගන්න එපා. දෙක පරම්පරායි. අපි පරම්පරාවෙන් පරම්පරාවට ආපු නිසා පිළිගන්නත් එපා. තුන. ඉති කියලා මේ කටකතාවෙන් ආපු හින්දා පිළිගන්නත් එපා කියලා. ඊට පස්සේ කියනවා මා පිටක සම්පදානය. සමහරවිට පොත්පත්වල ලියලා තියෙන මේක බණ පොත. මේක ඇවිල්ලා මේ ඉතිහාස පොත. ඒක නිසා මේකේ තියෙන හැටියට පිළිගන්න ඒ ඉතිහාස පොතේ ඒ වගේම පිටක සම්පදානයේ ඉන්න පිටක පොතේ තියෙනයි කියලා පිළිගන්න එපාය කියලා කිව්වා. ඊළඟට මා තක්ක හේතු. සමහර වෙලාවට කාරණා තියෙන තර්ක කළ බැලුවම පස්සේ හරියට හරියනවා. තර්ක කළ බැලුවම පස්සේ හරියට ගැලපෙනවා. දැන් ඔය නීති උගන්වනකොට හරි ප්‍රසිද්ධ එකක් තමයි කළු පාට කාක්කා මේ සුදු කරනවා නේද? කළු පාට කාක්කා තරකානුකූලව සුදු කරලා ඊට පස්සේ කාරණා ගෙනලා දාලා 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 සුදු කරනවා. හැබැයි කාක්කා බියවන්නේ කළු පාටට නේද? තාම තරකානුකූලව එයා සුදු කරනවා නේද? ඒ වුණාට ඇත්ත වශයෙන්ම එයා කළු පාට. ඒක නිසා කියනවා තරක වලට ගැලපුණු හින්දා පිළිගන්න යන්න එපා කියලා. මා ණය හේතු. ඊළඟ කාරණේ කියනවා සමහරලාට ඔය එක එක න්‍යාය න්‍යාය තියෙන විද්‍යාත්මක න්‍යාය, දර්ශන න්‍යාය, ඊළඟට සමාජීය න්‍යාය එක එක තියෙන න්‍යායවල. ඒ කියන්නේ තියරීස් තියෙනවා නේද? ඒවට සමහරට ගැළපෙලා යනවා. දැන් මේ න්‍යායට බලනකොට මේ ඇත්ත. මෙන්න මේ කාරණේ මේකයි. කියලා නෑ න්‍යායෙත් දාලා බලනකොටත් ගැළපෙන ඒක ගණ්ඩත් යන්න එපා. ඒකට මෙතන මේ දක්වා කිව්වා මොකද්ද? මා අනුසවේන පොඩි කාණේ ඉඳලා කිව්වට පිළිගන්න යන්න එපා. මා પરම්පරාවේ પરම්පරාවෙන් ආවට පිළිගන්න යන්න එපා. මා ඉතිකිරායේ කටකතාවෙන් ආවට පිළිගන්න එපා. මා පිටක සම්පදානයේ පොතපතේ තිබුණාට පිළිගන්න යන්න එපා. මා තක්ක හේතු තර්කානුකූල ගැලපෙනවා කියලා පිළිගන්න යන්න එපා. මා ණය හේතු න්‍යාය ක්‍රමයට ගැලපෙනවා කියලා පිළිගන්න එපා. අනිත් එක තමයි මා ආකාර පරිවිතක්කේන මේ හිතල බලනවා. නුවණ කල්පනා කරලා බලනවා නියම මේක කොහොමද වෙන්න ඕනේ කියලා. එතකොට ආකාර පරිවිතක්කේ කියලා කියන්නේ තමන් විතර්ක කරනකොට ඒ විතර්ක කරන්න ඒකට අනුව ටිකක් හිතෙනවා. මෙහෙම හිතලා බලනකොට මේකේ යම් කිසි දෙයක් තියෙන්නේ මෙහෙම වෙන්න ඕනේ කියලා විතර්ක කරලා බලනකොට නะ ඒකෙන් පිළිගන්න යනවා. එහෙමත් ගන්නත් එපයි කිව්වා. මා දික්ඛි නිඥානක්ඛන්තිය. මේක හරියට බලවත්. මා දික්ඛි නිඥානක්ඛන්තියයි කියලා කියන්නේ සමහර එකක් අපි සමහරවිට අපි හිතේ යම් කිසි දෙයක් ධ්‍යාගෙන ඉන්නවා. මට යම්කිසි දෘෂ්ටියක් තියෙනවා. මම යම්කිසි හිතාගෙන ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒ හිතාගෙන ඉන්න ක්‍රමයට අනුව තමයි මම අනිත් ඒවා තීරණය කරන්නේ. මම හිතාගෙන ඉන්න ඒරියකට වෙන ඒකේ හිතාගෙන ඒකට ගැළපෙන්නේ නැත්නම් මම අයින් කරනවා. ඒකට ගැළපෙනවා නම් ඒකට දාගන්න ඔක්කොම ටික. ආන එකට කියනවා දිට්ඨි නිඥානය කියලා. දිට්ඨි නිඥානක් අන්ත ඒකට දිට්ඨියද ගැළපෙනවා ගන්නත් එපා. ඊළඟට මා බබ්බ රූපතය. සමහර වෙලාවට හිතෙනවා මේ බැලු බැලමට මේක හොඳයි වගේ. මේක නරකයි. බැලු බැලමට හොඳයි. එහෙම නැත්නම් නරකයි. ඒ බැලු බැලමට හොඳයි නරකයි කියන ඒක තුල පිළිගන්නත් යන්න එපා. මා සමනෝ නොගරුති. අපේ හාඳුරෝ ඒ මම නෙවෙයි හා. මම නෙවෙයි. අපේ ශ්‍රමණයන් වහන්සේ එහෙම නැත්නම් අපේ ගුරුතුමා බොහොම ගරු සම්භාවනීයක එයා පිළිගත්තේ කෙනෙක්. ඒක නිසා මේක අතාරින්න මේක පැත්තක දාන්න සුදුසු දෙයක් නෙවෙයි. මේක බොරුවක් තියෙන්න බෑ. එතකොට මේ ගරු උත්සය නිසා පිළිගන්නේ නේද? ඒක නිසා ඒකින් පිළිගන්නත් එපා ඒක. කොයි විදිහට කාරණා 10ක් බුදුරජාණන් වහන්සේ මේ කට්ටියට කියලා දෙනවා. කාටද? මේ හරි ඉන්ටිටි බස් එකේ යනවා වගේ යන මේ කේතපුත්තු ගම්මානයේ ඉන්නාලු කාලාම කියන මිනිස්සු ටිකට. එහෙම මේකත් මේන්න මේකින් යන්නේ නැතුව මේ වගේ හිර වෙන්නේ නැතුව දික්තියටපත් වෙන්නේ නැතුව ඒ කට කතාගෙන හිතාගෙන ඉන්නේ නැතුව තමන්ට ගැළපෙනවට ඒවට හිතාගෙන ඉන්නේ නැතුව මෙන්න මේ විදිහට හිතන්න යන්නේ කියලා හිතන්න ක්‍රමයක් කියලා දෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙනා නිදහස් චින්තනය. නිදහස් කෙනෙක් කිසි දයකට බය නැතුව යන්න ගිහිල්ලා බලන්න ධර්මයේ ස්වකාතයි ධර්මයේ සම්දිත්තිකයි සම්දිත්තිය කියලා කියන තමාටම දකින්න පුළුවන් ඒ ධර්මයේ. ඒක නිසා අර වගේ හිර වෙන්නේ නැතුව අර තිබිච්ච අර බැලල් වගේ තියෙන කොටු වල හිර වෙන්නේ නැතුව ඒ වගේ එළියට පැනලා ඇවිල්ලා නිදහස් වෙන්න. නිදහස් වෙලා හිතන්න කියලා හිතන්න ක්‍රමයක් කියලා දෙනවා. යදා තුන් මේ කාලාම කාලාමින් යම් කිසි දවසක අත්තනාව ඥානයත් ඔබලන්ටම තේරෙනවා. මොකද තේරෙන්නේ? ඉමේ ධම්ම අකුසල. දැන් හිතනවා මොනහරි. ඉමේ ධම්ම අකුසල. මෙන්න මේවා අකුසල. මේවා කුසල නෙවෙයි.
ඉමේ ධම්මා සාවජ්ජ මෙන්න මේ කියන ධර්ම වැරදි සහිතයි. ඉමේ ධම්මා විඤ්ඤු ගරහිත මේවා මේ ඥානවන්ත ලෝකී සත්පුරුෂයෝ ඥානවන්තයෝ ගරිහ කරපු දේවල්. ඉමේ ධම්මා සමාත්තා සමාදින්නා අහිතා දුක්ඛ සංවත්තන්ති මෙන්න මේ කියන දේවල් ධර්ම අපි යම් කිසි දෙයකින් ජීවිතේ දාගෙන හිටියොත් එහෙම බොහොම කාලයක් දුක් විඳින සිද්ධ වෙනවා. ඔන්න ඒ විදිහට හිතන දැන් ඔන්න මේකේ කාරණා කීපයක් කියනවා. මොකද්ද? අපි බුදුරජාණන්සේ කියලා දෙනවා යම් කිසි දවසක Tamanටම තේරෙනවා නම් ඉමේ ධම්මා අකුසල මේවා අකුසල ධර්මයෝ. ඉමේ ධම්මා සාරජ මේවා වැරදි සහගත දේවල්. මේවා මිනිස්සු ගරු කරන්නේ නැති දේවල්. පිළිගන්නේ නැති දේවල්. ඊළඟට මේවා ජීවිතේ අපි තියාගෙන හිටියොත් පුරුදු කරොත් එහෙම ඒකාන්තයෙන් අපිට දුක් විඳ සිත් වෙනවායි කියලා තමන්ම හිතලා තමන්ම තේරුම් ගන්නවා. වෙන දේවල් නෙවෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක කියලා දීලා ප්‍රශ්නයක් අහනවා. කාගෙන්ද? අර කාලාම මිනිසුන්ගෙන් අහන ප්‍රශ්නයක්. ඔකුට හිතලා බලන්න මෙන්න මේක කොහොමද කියලා වැඩ කරන්නේ. සංකීර්ණජිත කාලාම ලෝභ පුරුෂස අජත්තං උපජ්ජමන උපජ්ජේ. යම් කිසි දවසක මේ ලෝභය යම් කිසි මිනිස්සෙකගේ ජීවිතේ උන හිතේ පහළන ලෝභය. ලෝභය කියන එක මොකද්ද මේ ලෝභය කියලා කියන්නේ? ලෝභය කියලා කියන්නේ ලබා ගැනීමට තිබෙනා ආසාව කියන එකයි. යම් කිසි දෙයක් ලැබිලා නැහැ ඒක තමන් වෙතට අයිති කර ගැනීමට අයිතිය තමන් ගන්න තිබෙනා ආසාවක් තියෙනවා. ආනි ලබා ගැනීම ආසාව තමයි ලෝභය කියලා කියන්නේ. වනේ මේ ලෝභය යම් කිසි දවසක කෙනෙකුගේම හිතේ පහළ වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඒ ලෝභය යම් කිසි කෙනෙකුගේ හිතේ පහළ වුණා ඒක එයාට හොඳටද නරකටද? ඒ ලෝභය ඒක ඒගොල්ලෝ කියනවා අහිතාය කියලා. ඒ කියන්නේ නරකටයි. එයාගේ ඒ නරකටයි ඒක ඒ ලෝභය පහළ වුණේ කියලා. මේක දේශනා කරන්නේ කොයි කාලෙද? මේක දේශනා කරන්නේ අවුරුදු 200 2500කට ඉහෙතදී. ඒ කියන්නේ සෙන්චරිස් 25කට ඉහෙතදී තමයි මේ කාරණේ කියන්නේ. ඒ කියපු කාරණා අද කෙනෙකුට මේ හිතන්න පුළුවන් මේක බැලුව බැලුම සෙන්චරිස් 25ක් පරණ වෙච්ච කතාවක්. සෙන්චරිස් 25ක් පරණ වෙච්ච කතාවක් අදට කොහොමද ගැලපෙන්නේ කියලා කෙනෙකුට තර්කයක් දාන්න පුළුවන් නේද? ඒ තර්කයේ තනුව මේක පිළිගන්න බැරි බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙනවා තර්කයෙන් පිළිගන්න එපායි කියලා නේද? ඒක නිසා ඒක අයින් කරන්න වෙනවා. අපි අයින් කළා දාමු නේද? තර්කයෙන් පිළිගන්න එපායි කියවනේ. අනිත් එක තමයි අපි මෙහෙමත් හිතලා බලමු. ඒ කාලේ ගින්දරට මිනිස්සු පිච්චුණා. ඒක report වෙලා තියෙනවා. මිනිසු ගින්දරට අත පුච්ච ගත්තා ඊළඟට ගින්දරින් යම් යම් වැඩ කරගත්තා නේද? ඒක report ලා තියෙනවා. ඒ ගින්දරෙන් වැඩ කරගත්තේ අවුරුදු 2500කට ඉහෙතදී. නමුත් ඒ ගින්දරේ පාටේ හරි එහෙම නැත්නම් මේ රස්න ගතියේ හරි වෙනසක් වෙලා තියෙනවා අවුරුදු 2500කට පස්සේ. නෑ නේද? ඒක ඒ ගින්දරේ ඒ විදිහටම ප්‍රතිගාන වැඩ කරන්නේ නේ. ඒ නිසා අපි මේවා කල්පනා කරලා බලමු බලන්න මේවාගේ තියෙන වෙනස් අපි තර්ක දාලා වහන්න ගියාට ඒවාගේ තියෙන ජීවමාන ගතියක් ඒවා වහන්න බෑ. ඒවා අනේ ඒවා කියනකොට අපි පිළිගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ මොකද්ද? ලෝභය යම් කිසි කෙනෙකුගේ හිතේ පහළ නැහැ ඒක හොඳටද නරකටද? නරකට කියලා කිව්වා. දැන් යම් කිසි කෙනෙකුගේ හිතේ ලෝභය පහළලා එයා ලෝභ කමෙන් යුක්තව ලෝභයෙන් මැරිලා බොහොම මේ ලෝභයෙන් පිරිච්ච හිතකින් යුක්තව දැන් එයා සතු මරන. හොරකම් කරනවා. ඊට පස්සේ පරදාර කර්මය කරනවා. බොරු කියනවා. ඊට පස්සේ ඒ විතරක් නෙවෙයි. සතු මරනවා ඊළඟට හොරකම් කරනවා ඊළඟට වරද වැහැසිරෙනවා බොරු කියනවා මේ හතරම කරනවා ඒ විතරක් නෙවෙයි තමන් ඒව කරන ගමන් අනිත් අයටත් ඒව කරන්න පාර කපලා දෙනවා නේද ගණන් ගන්න දෙපා නිකන් මෙහෙම කරලා දාන්න තමන් සතු මරනවා මරන්න එක්කෙනෙක් යොදවනවා තමන් හොරකම් කරනවා හොරකම් වලට අනිත් අය යොදවනවා වරද වැහැසිරෙනවා වරද වැහැසිරෙන්න අනිත් අය යොදවනවා බොරු කියන බොරු කියන අනිත්‍යය යදවනවා. ඔය හතරෙම සමනු කෙදීදී අනිත්‍යය යදවනවා. මේ ඉතින් මෙහෙම කියලා බුදුරජාණන් වහන්සේ අහනවා යන් සහෝති දීගරත්තං අහිතා දුක්ඛායති. මේ දැන් මෙහෙම වුණොත් එහෙම මේ මිනිස්යාගේ දීර්ඝ කාලයක් මෙයාට නරක පිණිස නේද පවතින්නේ කියලා අහනවා. යම් කිසි කෙනෙකුගේ මනසේගේ හිතේ තරහව ඇති වෙනවා. හරි ඉස්සල කිව් ලෝභයෙන් තරහව ඇති වෙනවා. තරහව ඇති වුණාන් පස්සේ තියා තරහෙන් සතු මරනවා මරවනවා හොරකම් කරනවා කරවනවා වරද හැතිරෙනවා හසුරවනවා බොරු කියනවා කියවනවා ඒ තරහයි එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට ඇති වෙනවා
මෝඩකම්. මෝඩකම් හින්දා ඔය හතර ඔය මරනවා මරවනවා බොරු කියනවා කියවනවා වරද හැතරිනවා හසරනවා හොරකම් කරනවා කරවනවා. මේ ලෝභයත් ද්වේෂයත් මෝහයත් කියන මේ ධර්මතා තුන යම්කිසි කෙනෙකුගේ ජීවිතේ පහළ වුණාන් පස්සේ උගගේ දේවල් ඔය වගේ කාරණා සිද්ධ කරනවා. මෙහෙම කරයින් පස්සේ මේක කෙනෙකුට සැප පිණිස පවතිනවාද? හොඳ පිණිස පවතිනවාද? මේක කුසල්ද කියලා දැන් අහනවා. දැන් ඇයි එහෙම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ අහන්නේ? ඒක තේරුම් කරලා දෙන්න. දැන් බලන්න කොහොමද මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මේ ලෝභයෙන් කෙනෙක් තත්ත්ව මරන්නේ? දැන් අපි හිතමු දැන් බුචලා ඉන්නවා නේද? එක දවසක් මේ ටීවී වැඩසටහනක ගිය ඕස්ට්‍රේලියාවේ එක ඔය බුච කෙනෙක් යන තරුණ ළමෙක් එයා දවසකට 250ක් මරනවා. 250ක් හරක් මරනවා. ඊට පස්සේ ඒ මරණ ක්‍රමයක් තියෙනවා. එයාගේ තියෙන්නේ ඒ සතු මරලා දෙන එකයි. ඒක 250 මරලා දාන්න එයාට වෙලාවක් යනවා උදේ කාලෙම යන්න. නමුත් මරලා දාන. එයා ඇත්තටම එයාට හැංගෙනවද කර්මයක්? එයාට හැදෙන මතක්ක තියෙනවද කර්මයක් කර්මඵලයක්? එහෙම නැත්නම් මේකෙන් මට වරදක් සිද්ධ වෙනවා කියලා එයාට හැඟීමක් තියෙනවද? නැහැ නේද? එයාට තේරුමක් නැහැ. එයා විශ්වාස කරනවද? නැහැ. හොඳයි. ඒක ගැන දන්නේ නැති එක ඥානවන්තකමද අඥානකමද? ඒක දන්නේ නැති එක ඇවිල්ලා දන්නේ නැතිකම නේ. දන්නේ නැතිකම කියලා කියන්නේ මෝහය. ඊළඟට සමාධිය පිළිගත්තයි කියන කතාව නෙවෙයි. එයා ඒක දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා කියන්නේ ඒක එතන නුවණ වැඩ කරන්නේ නැහැ. මෝහයත් එක්ක තියෙන ලෝභය. එයාට මරණයට නිකන් ඉන්නවද ඒ කම්පැනි හරි මොකක් හරි? නෑ, ගෙවනවා නේද? එයාට මතක් වෙනවා සල්ලි නේද? මට මෙච්චර නගේ මේ විදිහ වැඩ කරන් පස්සේ හැබැයි එයාට වැඩි ගන්නකුත් ගෙවනවා. ඒක නිසා අර සත්තු මැරුවන් පස්සේ එයා පඩි ගන්න නේද වැඩ කරන්නේ. පඩි ගන්න මරනකොට ආන ලෝභයෙන් තමයි සත්තු මරන්නේ. එහෙම නැත්නම් කියනවා තවත් කෙනෙක් රස්සාවක් නැතුව ඉන්න. ඒ එක්කෙනා එයාට කියනවා මම මේ වගේ රස්සාවක් කරනවා එයාට එන්න. මම වැඩ ආරම්භ දෙන්න. ඔන්නේ ඊට පස්සේ අනිත් අයත් ඒකට යොදනවා. ලෝභයෙන් සත්තු මරවනවා. හොරකම් කරන්නේ කෙලීමේදී ලෝභයෙන් නෙමෙයි. මේ දාන චේතනාවෙන් හොරකම් කරන්න බෑනේ. කරුණා චේතනාවෙන් හොරකම් කරන්න බෑනේ නේද? හොරකම් කරන්නේ කෙලීම සන්නාවෙන් ලෝභයෙන්. අනිත් අයත් ඒකට ඇඳෙනවා නම් ලොකු වෙන්න පුළුවන් පොඩි වෙන්න පුළුවන්. ඒකෙදි තමන්ට විනාශය පිණිසමයි වෙන්නේ. බොරු කියනවා වරද හැතරිනවා ඒ හැම එකක්ම මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි, බුදුරජාණන් වහන්සේ මෙහෙම යම්කිසි කෙනෙකුගේ ඉතින් මේ ජීවිතේ මේ කාරණා තේනවා නම් ඒවා ඇත්ත වශයෙන්ම කුසල්ද? ඇත්ත වශයෙන්ම මේ හොඳ දේවල්ද? ඒවා හොඳ දේවල් නෙවෙයි නේද? ඇත්ත වශයෙන්ම හිතර බලන්න මිනිස්සු සත්තු මරනවා කියලා කියනකොටත් හරි අප්‍රසන්නයි නේද? සත්තු මරනවා කියනකොට නිකන් හරිම පිළිකුලක් ඒ වගේම නිකන් අහන්න අමහිහිරි ගතියක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒක අපේ හිත බාරගන්නේ නැහැ. අපේ හිත ඒක ඇප්‍රීෂিয়েට් කරන්නේ නැහැ කියන එක. ඊළඟට දැන් බුදුරජාණන්සේ අනිත් පැත්තට අහනවා. අනිත් පැත්තට අහනවා දැන් මේ කාරණේ පිළිගන්න ඇත්ත වශයෙන්ම අර ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නේද මේක? ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මෝඩයන්ට ඇරෙන්න නේද? දැන් අපි හිතමු යම් කෙනෙක් දන්නේ නැත්නම් ආගම ධර්මයේ පිළිවෙල දන්නේ නැත්නම් එයාට තේරුම් ගන්න අමාරුයි. එයාට මේ කාරණා තේරුම් ගන්න නුවණක් තියෙනවා. දැන් කුසලයක් කුසල චේතනාවත් අලෝභ චේතනාවත් ලෝභ නැති ගතිය, එහෙම නැත්නම් තරහයන් නැති ගතිය, ඒ වගේම කල්පනාකාරී ගතියවත් අමෝහ ගතිය හිතේ පහළ වෙනවා. ඒ හිතේ පහළ වෙලා ඒකින් එයා මේ ජීවිතේ පවත්වනවා. ඒක හොඳයිද නරකයිද? ඒක හොඳයි නේද? බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ හොඳට කියලා දෙනවා මහණෙනි, මේ කාලාමේනි, මම මේ ඉස්සෙල්ලා මතකද මේ කාරණා කියන්න ඉස්සෙල්ලා මං කිව්වා කරුණ 10කින් යන්න එපායි කියලා, වැටෙන්න එපායි කියලා දැනකට. කරුණ 10ක් කව මේ પરම්පරාවෙන් පිළිගන්න එපා, අනුශ්‍රවයෙන් පිළිගන්න එපා, පොතපතේ තිබුණාට පිළිගන්න එපායි කියලා මං කිව්වා නේද කාලාමේනි ඉස්සෙල්ලා? ආන්නේ පොතේ පතේ තිබුණාට පිළිගන්න එපා, අනුශ්‍රවයෙන් පිළිගන්න එපා කියලා කිව්ව වෙන જાති නෙමෙයි මෙන්න මේ කාරණා තමයි. මොනවද මේ ලෝභයත් ද්වේෂයත් මෝහයත් ආවන් පස්සේ මේවා තමන්ට විනාශය පිණිස පවතිනවද කියන එක කවුරුවත් ආයේ මේ කිව්වට එහෙම පිළිගන්න ඒකේ විශ්වාසයක් මත තියන්න හොඳ නැහැ කෙනෙක් මත. තමන්ටම තේරෙනවා නේද? දැන් ඔන්න අපි හිතමු මෙහෙම પરම්පරාවෙන් තියෙනවා සත්තු මැරීම හොඳයි කියලා. ඒක ඉතින් අපි සත්තු මැරීම හොඳයි කියලා પરම්පරාවේ තිබුණාන් පස්සේ අපි තියන પરම්පරාව හැටියට මේක පිළිගන්න හොඳයි කියලා නේද?
ඇයි පරම්පරා මත කටකතාවෙමුත් කියනවා ඉතින් මේ ඕකේ ඉතින් මොකද්ද මේ සතෙක් මරුවයි කියලා මේ කොච්චර ඉන්නවද නේද දැන් ඔය එක්කෙනෙක් තරකයක් එක මිනිහෙක් ඔය මේ හරක් මරන්න තරකයක් දානවා හාමුදුරනේ ලංකාවේ හරක්ට මරන්න නැතුව තිබුණොත් එහෙම අපිට කවදා හරි මේ යන්න වෙන්නේ අරගොන්න මේක බාර දීලා අපිට මොහොතකම පයින්ද වෙන්නේ කියලා ලස්සන තරකයක් නේද ඒ වගේ දාන ඒ කියන්නේ තරකෙන් ගලපලා ගන්න ඒ අර මරන්න හදා ගන්න මේක කවදාකවත් එහෙම ඒක ස්වභාවයෙන්ම වැඩි වෙනවා අඩු වෙනවා. ඕකයික මේ 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 අපිට මොහොතට පයින් දෙද්ද වෙනවයි කියලා මෙහෙම හරවන්න තවය නැහැ. ඒව නෙවෙයි අර ඒ අර පොයින්ට් එකකින් පැනලා යන තරකිනේ නේද? මේක මම මේ විදිහට කිව්වොත් එහෙම මම හරක් මරන්න කැමතියි කියලා මෙයා පිළිගන්නේ ඒක නිසා මේකෙන් පැනලා යන තරකයක්. ඉතින් පරම්පරාවෙන් එහෙම තිබුණාට කෙනෙක් කිව්වට කටකතාවෙන් තිබුණාට දැන් පොතපතක සඳහන් කරලා දෙනවා යාග හෝම වලට මරන්නේ වරදක් නැtei කියලා. එහෙම වුණත් අපි පිළිගන්න හොඳ නෑ නේද? ඇයි අපි කියවනේ මෙහෙම හොඳට හිතලා බලන්න බලන්න දැන් සතෙක් මරන්න යනකොට ඒ සතා කෑ ගන්නවා නේද? ඒ කෑ ගන්නේ ඇයි? එයා බයයි නේද? අපි කෙනෙක් මරන්න යනවා. ඒකට අපිට කෙනෙක් මරන්න යනකොට අපිට පුදුම බයක් ඇති වෙනවා නේද? ඒ වගේ තමයි අර සතත් අහිංසකයි නේද? දැන් මේ ඔය සතු ගැන කියනකොට සමහර තැන්වලදී අපි හරක් බේරන්න යනවා. හරකට දැනෙනවා ඉගෙන් වගේ මේ ඉන්නේ අපි බේරගන්නේ කියලා. ඔය මස් කඩවලට මමත් දවස් 3-4 ගමන ගිහලා තියෙනවා සත්තු බේරන. ඒ සත්තුන් තේරෙනවා මේ එන්නේ මේ අපේ ගැලුම් කාර්යෝ කියලා. ඒක කිසිම මැසේජ් එකක් නැතුව ඒගොල්ලන් දන්නවා. ඒගොල්ලෝ ඔච්චර දරුණු සතෙක් වුණත් අර යන මිනිස්සු ගාවට එනවා. ඉතින් මේ මිනිසුන් ඉතින් අපිට හරක් දෙන්නයි බේරගන්න සල්ලි තියෙන්නේ. හරක් 10 දෙනෙක් විතර ඉන්නවා එනවා ළඟට. ඒක හරිම අමාරු අවස්ථාවක් ඒක. කොයි එක්කිනා තෝරගන්නද කියලා. අය දෙමටකොඩ ස්ථානයකට මම ගිහිල්ලා ඒක වුණා. ඉතින් ඒ සත PhD කරලා තියෙනවනේ. MA කරලා තියෙනවනේ. නෑ නේද? ඒ සතාට තියෙනවද අමුතු මේ හෝන්ටි මැසේජ් එකක්. ඒකින් එයා එනවා. එයා ඇවිල්ලා මේ අපේ ගැලුම් කාර්යය කියලා ඒගොල්ලෝ එනවා. ඉතින් මිනිස්සු බේර ගන්නවා. නමුත් බලන්න ඒක ඇත්ත වශයෙන්ම අපි හිතමු මේ පොතපතක තියෙනව නෑ මේක මරුවට කමක් නෑ කියලා. අපි කොහොමද මේක දැක දැක අරක පිළිගන්නේ? පොතක යම්කිසි දෙයක් තිබුණොත් එහෙම කමක් නෑ කියන ගතිය අපි මේක ඇස් දෙකෙන් දැන දැන මේ කියන්නේ සාන්දීප්තික දෙයක් බල බල ඇස් දෙකට හොඳට ජීවිතේ අත්විඳින දෙයක් අපි කොහොමද අර පොතට යට කරන්නේ? පොතේ කියවෙන්නේ අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙතන නිදහස දුන්නේ අරවට ගැටිෙන්න ඉපයි කියලා. අර බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණ පිටක සම්ප්‍රදානයේ ගොඩක් තර මේ ඔය තිබුණා. මෙතනදී තව එකක් කියනකොට සමහරට අපි මේ ධර්ම කාරණා කියනකොට මේ ත්‍රිපිටකය කියන එකක් අපිට තියෙනවානේ. සමහර අපේ බෞද්ධයත් අබෞද්ධයත් මේ කියනවා හාමුදුරනේ මේ පිටක සම්ප්‍රදානයේ කියනකොට මේ ත්‍රිපිටකයේ තියෙන දේවල් අපි කොහොමද ඒක පිළිගන්නේ? ඒ බුදුරයන් කියලා තියෙනවානේ මේ ත්‍රිපිටකයේ පිටකයක තියෙනා නම් එහෙම එකපාරම පිළිගන්න එපායි කියලා. එහෙම ඒගොල්ලෝ කියනවා. නෑ බුදුරජාන් වහන්සේ ත්‍රිපිටකය දේශනා කරේ නෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරේ මොකද්ද? ධර්මය සහ විනය කියලා ධර්ම විනය දේශනා කරේ. පස්සේ ආචාර්යවරු අවුරුදු ගානක් ගියයින් පස්සේ ඔය කාලෙන් කාලට යනකොට අපේ ධර්මය සහ විනයට කියන්න පටන් ගත්තා මේ තමයි අපේ පිටකය කියලා. නේද? දැන් අපිට හරියට ආගම ආවනේ නේද? දැන් බුද්ධ ධර්මය අපි අපේ කියන බුද්ධාගංකාරය නේද? අපිට කියන බුද්ධාගංකාරය කියලා. සුද්ධ වෙන්න ඉස්සෙල්ලා අපි බුද්ධාගංකාරයද? නෑ, අපි බුද්ධාගංකාරය කියලා කිව්වේ නෑ. අපි ඇවිල්ලා බෞද්ධයෝ කියලා කිව්වේ. අපි බෞද්ධයෝ මේ බුද්ධ ශ්‍රාවකයෝ කියන බෞද්ධයෝ කියන එකත් ආයෙ පස්සේ. බුද්ධ ශ්‍රාවකයෝ කියන අනුගාමිකයෝ කියන ඒ වචනේ තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ ආවනේ රිලිජන් එකක් ආවනේ ලංකාවට නේද? වෙනත් වෙනත් රිලිජන් ආගම් එනකොට ඒවට සම්බන්ධ වෙන්න යන්න ඕනේ. පැරලල් වෙන්න අපේටත් නමක් තියෙනවා. ඒක නිසා අරගොල්ලෝ අරහාගමේ කට්ටිය අපි බුද්ධාගමේ කියලා අන්න ඊට පස්සේ අපේ බුද්ධ ධර්මයක් ආගමක් වුණා. ඒ වගේ අර කාලයක් යනකොට වෙනත් එකක් එක්ක හැප්පෙන්න යනකොට අපිටත් නමක් දාගන්න වෙනවා. ඒක නිසා තමයි මේ ත්‍රිපිටකය කියන වචනේ පිටක කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම නැතුව බුදුරජාන් වහන්සේ විශේෂයෙන් පිටකයක් මෙන්න මේක ආවල් පිටකේ මේක පිටකේ කියලා දේශනා කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරේ මොකද්ද? ධර්මයේ සහ විනය. දැන් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හොඳයි හිතලා බලන්න දෙන්න එපායි කියලා තියෙනවා එක තැනක. පරිත්‍යාගශීලී වෙන්න එපා. වැඩක් නැහැ.
එතකොට අනිත් අය මේ ඇවිල්ලා ඒගොල්ලෝ කම්මැලි කරනවා. ඒගොල්ලන්ගේ තියෙන අර එනර්ජි එක නැති කරලා දානවා. ඒගොල්ලෝගේ සෞඛ්‍ය නැගී සිටිනේ තියෙන ගතියට පහරක් ගැටීමක් කරන. ඒක නිසා ජෙනරස් වෙන්න එපා. ඒගොල්ලන්ට ඕන දෙයක් කරගන්න. එතන තමන් හම්බ කරගෙන තමන් ජීවත් වෙන ඕනේ එහෙම තියරියක් තියෙනවා. හොඳයි. ඒක හොඳයි. ඒ වගේම ඒක කල්පනා කරලා බලනොත් එහෙම කොහොමද අපි අලෝභීව යම් කෙනෙක්ව පරිත්‍යාග කරනවා? නැති කෙනෙක්ට. ඒ නැති කෙනෙක්නේ අපි දෙන දේ ගන්නෙ නේද? ඒ නැති කෙනෙක් ගන්නකොට ඒ දේ ගන්නකොට යාට සතුටක් දැනෙනවා. සතුටක් දැනෙනවා නේද? අපි එතකොට හොඳටම දන්නවා අපි අලෝභීව යම් කිසි දෙයක් දෙනවා නම් කෙනෙකුට ඒකට යහපතක් සිද්ධ වෙනවා කියලා නේද? ඒක දැනගෙන අපිට පොතක තියලා දෙන්න එපයි කියලා ඒක පිළිගන්න බෑ. පිටකේක තිබුණයි කියලා කතාවෙන් කිව්වයි කියලා ඒක පිළිගන්න බෑ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝභයත්, ద్వේෂයත්, මෝහයත්, අලෝභයත්, අදෝෂයත්, අමෝහයත් කියන කාරණා හය පිළිබඳව කිව්වා. මෙන්න මේවා ගැන සැලකිලිමත් වීම සඳහා තමයි මම අර කාරණා ටික කාරණා 10 කියේ වෙන මොකක්වත් නෙවෙයි කියලා කියනවා. හාමුදුරුන්ට මේ ඇටැක් කරන සූත්‍රයක් නේද? ගොඩක් ඔය දැන් සමහර වෙලාවට මිනිස්සු ධම්මපදේ දන්නේ නැහැ. ඒ වගේම වෙන සූත්‍ර දන්නේ නැහැ. නමුත් මේක දන්නවා. මේක සම්පූර්ණ නෙවෙයි. මේ සූත්‍රේ සම්පූර්ණ නෙවෙයි. දන්නේ අර කාරණා 10. සමහරු ඒ 10 දන්නේ නැහැ. ඒකෙන් දෙකක් තුනක් තමයි දන්නේ. ඇයි ඒ? අපේ හිතේ එහෙම තමයි. අපේ හිත හරි කපටි. අපේ හිත ඇත්ත වශයෙන්ම මොකක් හරි තරකයක් දාලා අනිත්‍යය පොඩක් පහත් කරලා පොඩි ලකුණක් දෙකක් ඉස්සරහට දාගෙන අපි කැපී පෙනෙන ඒ වගේ මානසිකත්වයක් අපිට දෙන එක අපේ පෘථජන ගතිය. පෘථජනකම කියලා කියන්නේ ඒක. අපි ඇත්ත වශයෙන්ම තරකයට කැමති නෝනට කැමති නැහැ. තරක කියලා කියන එක මෝඩ. මෝඩ නෝන වගේ නෝන නෙවෙයි. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඥානවන්තෙක් වෙන්න තරකේ ඉඳිපයි කියලා කිව්වේ. දැන් මේ මම මේක ඉස්සලක් කියලා දෙනවා මේ අපේ ඉතර හිටිය ආරණ්‍යයක උපාසක මහත්තයෙක් සංඝදාස කියලා. මම මේක ඉස්සලක් නම කියලා දෙනවා අදත් කියන්නේ හොඳයි. එයා ඇවිල්ලා මේ බොරු රජි බොරු කියන්නේ ඒ වගේ තග්ගල කියන්න බුණාද කොහෙන් එනවද? කොහොම වෙනවද කියලා දන්නේ නැහැ. හිතාගන්න බැහැ. එක දවසක් හාමුදුරුවනේ පින්නපාතේ ගිහලා පාත්‍රය අමතකුණා. පාත්‍රයේ පින්නපාතේ යනකොට අපි ඔක්කොම පේරේට යනවා. පේරේට කරේ දාගෙන යන්නේ අර මේක. එතන පින්නපාතේ හාමුදුරු දොළොස්නාවක් විතර පින්නපාතේ ගියා. එතන ගිහිල්ලා බලනකොට අර එක හාමුදුරුවකට ඒක ලැහැත්ති කරලා තියලා තියෙනවා මේ කුටියේ. නමුත් ඒක කරේ දාගන්න අමතක වෙලා. දැන් සිවුරක් තියෙනනේ මෙන්න මෙහෙම. ඒක නිසා මේකත් හැංගීම තියෙනවා මේ පාත්‍රේ තියනයි කියලා. ඒකෙන් ඇවිල්ලා දැන් දාන ඕගනයිස් කරන්නේ අර සංඝදාස කෙනෙක්. දැන් දායකයෝ පිටපලාතකින් දායකයෝ ඇවිල්ලා. දැන් හාමුදුරන්ට බෑ ආපහු ආරණ්‍යයට ගිහිල්ලා පාත්‍රය අරන් එන්න. මෙයා කියනවා අර මිනිස්සුන්ට මේ අද මේ ස්වාමීන් වහන්සේ පාත්‍රය පුච්චන්න දාලා. මේ පාත්‍රයේ ඒ සන්නත් පුච්චන්න දාලා නමුත් ඒ ස්වාමීන් වහන්සේගේ පින්දපාත වත්ත කැඩෙනවාට බයෙන් ඒකට ගරු කිරීමක් හැටියට තමයි මේ පාත්‍රේ නැතුවත් අද ඇවිල්ලා ඉන්නේ කියලා අර මිනිසුන් බොරුවක් කිව්වා හාමුදුරු ඉස්සර අපිට. ඉතින් ඒක හරි මැජික් ගතියකින් ඒ කාලේ. එක දවසක් මනුස්සෙක් ආවා මේ පිරිත්පැන් හොයාගෙන. පිරිත්පැන් හොයාගෙන ආවන් පස්සේ එදා පිරිත්පැන් තිබුණේ නැහැ ඔක්කොම දීලා ඉවර වෙයි. මෙයා ඊට පස්සේ අර හාමුදුරුවෝ මම පිරිත්පැන් දෙන්නම් කියලා වයසක මිනිස්සෙක්. ආවුදු 70ක් 80ක් අතර කෙනෙක්. එයා අර භාජනය අරගෙන ගියා පොතලේ අරගෙන ගිහිල්ලා පිටිපස්සේ නිදට ගිහිල්ලා පෙරවක්ත වතුරකක් ගෙනල්ලා හොඳට වටෙන් පියලා දුන්නා. අරගොල්ලෝ ගියා අරගෙන. දැන් ඒගොල්ලන්ට තියෙන මේ පිරිත්පැන් කියන හැංගීම. ඒක දැකලා හාමුදුරු කෙනෙක් කිව්වා උපාසක මහත්තයා ඉතරුක වැඩි වැරදි. අරගොල්ලෝ ගියාට පස්සේ දැන් පිරිත්පැන් නෙමෙයි දුන්නේ. පිරිත්පැන් දුන්නේ නැහැ. එදාරින් දේවතුන් ගන්දනේ මොන රැවට්ටුවන්නේ. ඒක හොඳ නෑනේ. එක්ක නැත්තන් නෑ කියන්නේපායි. එහෙම නැත්තම් පස්සේ ඉඳ කියන්නේපායි. එහෙම විතරමද දැන් හාමුදුරුව කියනවා. දැන් මෙයාගේ තරක මෙයාගේ ඔළුව වෙන එකක්. මෙයා කියනවා හාමුදුරනේ මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ දේශනකොට රතන සූත්‍රයේ දේශනා කරනකොට කෝටියක් සක්වලට මේකේ ආඥා පිටණ්ඩේ කියලා ආදිස්ථාන කරලා මේක දේශනා කළේ.
එතකොට මේකේ කරුණාව, මේකේ ශක්තිය, මේ පිරිත්තල බලය ඔක්කොම මේ මුළු ලෝකේටම ඇතුල් වෙන්න කියලා දේශනා කරේ. ඔබ වහන්සේලා පිරිත් දේශනා කරන මේ සාංගික ඉඩම ඉඳගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිත් දේශනා කරන රතන සූත්‍රය කියන මේ ලින්ද අතරයි දේශනා කරේ. මේ ලින්ද අයින් කරලා ඔබ වහන්සේලා පිරිත් දේශනා කරනකොට මේ ඉඩමේ මේක සාංගික මේ ලින්ද සාංගික ඉඩමෙන් අයින් කරලා දේශනා කරන්නේ. එයාගේ තරක හරිෂ්ණ අමාරුයි කියලා. ඒක පොයින් හරි ක්වික්. එහෙම ඇත්තම බැලුවම එහෙම තමයි. නමුත් එහෙම ඉතින් අපි එහෙම කියලා ඇත්තටම විනිවිදවතර දෙන්න බෑනේ නේද? නමුත් එහෙම මිනිස්සු ඉන්නවා නේද? ඒක හරි අමුතු චරිතයක් ඒක. හාමුදුරුවන්ට එහෙම හරි අමාරු හැන්ඩල් කරන්න මේ එයා හරිම ගුණවන්ත කෙනෙක් එකාතකින් ගුණවන්ත අනිත් එකකින් හරිම බොරු කියන මිනිස්සෙක්. තරකත් ඒවා. ඒ වගේ මිනිස්සු ඉන්නවා. එයගෙ මිනිස්සු ඉන්නවා ඒ කාරණේ හැන්ඩල් කරන්නේ ඒක කොටුවක ඉඳලා. ඉතින් අත් වශයෙන්ම අපි එහෙම දේශනා කරයි කියලා මේ මඩ වලකින් වතුර දෙන්නේ නැහැ නේද? ඒක වෙන නිදකින් ගඟේකින් වතුර අරගෙන දෙන්නේ නැහැ මේ පිළිත්යෙන් කියලා එහෙම දෙන්නේ නැහැ. ඒක විශේෂ අවිස්ථානයක් කරලා. පිළිත්ේ වලේ තියෙනවා නමුත් තරක වලට ගැළපෙන ඒවා තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් තියෙනවා කාරණා වලින් පැනල යන්නත් ඉතින් පාවිච්චි කරනවා මිනිස්සු. ඉතින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ ලෝභ දේශ මොහ කියන දේවල් දේශනා කරේ මොකටද? මෙන්න මේ කාරණා තමයි මේ කාරණා ටික තමයි අර කරුණු 10ට දාලා බලන්නේ කියලා කියන්නේ. වෙන જાති නෙවෙයි. අපිට ගැළපෙන ඒවා හිතලා ගන්න බෑ. එහෙම ඉඩක් නෑ. එතකොට අපි අත්වසියෙම ධර්මයක් අනුගමනය කරන අය නෙවෙයි. එතකොට අපි එතකොට හිතුවක් කාර වෙනවා නේද? හිතුවක් කාර්ය කියලා කියන්නේ අපිට හිතන දෙයක් තමයි අපි ක්‍රියා කරන්නේ නේ. අපි හිතන දෙයක් පිළිගන්නවා, අපි හිතන දෙයක් ගන්නවා. ඒ හිතුවක් කාර්කම අපේ විනාශයට. ඔන්න බුදුරජාන් වහන්සේ මෙතනින් නැවතුනේ නෑ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙහෙම. කාලාමීනි ආයෙත් එන්න. මොකටද මේ ධර්මයේ ඇවිල්ලා අර කරුණ 10 මායම කියන. හොඳට හිතලා බලන්න කාලාමීනි. දැන් යම්කිසි කෙනෙකුගේ හිතේ අලෝභය පහළ වෙනවා. ජීවිතයේ අලෝභයේ, ලෝභකම නැති ගම, පරිත්‍යාගතිය. ඒක හොඳයිද නරකයිද? කුසලයක්ද අකුසලයක්ද? ඒක කුසලයක්. ඊට පස්සේ ඒක වැරදිද නිවැරදිද? නිවැරදි. ඒක ඥානවන්තයෝ අනිත් මිනිස්සු නෙවෙයි. මෙතන මේ හොඳට පරිසම් වෙන්න ඕනේ මෙතන ලෝකී මිනිස්සු කියලා ගත අරගෙන නැහැ. කවුද වචනේ පාවිච්චි කරලා තියෙන්නේ? විඤ්ඤූ කියලා. විඤ්ඤූ කියලා කියන්නේ ඥානවන්තයයි. මේයි ගරිහ කරනද මේකට? නෑ නේ. ඊළඟට එයා අලෝභ ගතිය පරිත්‍යාගශීලී ස්වභාවය තියාගෙන තිබුණොත් එන්නේ ඒක කාලයක් යාට සැප වෙනස පවතිනවා නේද? දුක් වෙනස පවතිනවා. සැප වෙනස පවතිනවා. ඔන්න ඊට පස්සේ අලෝභය සම්බන්ධයෙන් කතා කරා. අද්වේෂය හෙවත් මෛත්‍රිය සම්බන්ධයෙන් කතා කරනවා. අදෝෂය කොහොමද? අමෝහය යම් කෙසේ දැන්නේ උට අලෝභ, අදෝෂ, අමෝහ කියන ගති. එහෙම නැත්නම් අපි මෙහෙම හිතමු ඕකෙන් අහලා අලෝබදෝ සමෝ කියන මේක අහලම මිනිස්සුන්ට නිකන් ඒක සමහරවට යන්නේ නැහැ ඒකට. අපි යන්කසි කෙනෙක්ගේ ජීවිතයේ තියෙන ගතියක් පරිත්‍යාගශීලී ස්වභාවය. ඊළඟට පුළු පුළුවන් හැටියට බුදුරජාණන් දේශනා කරන්නේ මේ හම්බ කරන ඔක්කොම දෙන්නේ කියලා. නමුත් පුළුවන් හැටියට තමයි සක්කුගමනේ එයා පරිත්‍යාගශීලී දන් දෙනවා, සීල් රකිනවා, මෛත්‍රී වඩනවා, නුවණින් ඉන්නවා. මේක හොඳයිද නරකයිද? කුසල්ද කුසල්? මේක කුසල්. මෙහෙම කුසල් වඩන්නේක කවුරු කරක කරත් මේක වැරදිද නිවැරදිද? නිවැරදි. නිවැරදි. වැරදි නෑ. ඊළඟට මේක ඥානවන්තයෝ ගරහ කරනවද? ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරනවා. මේ විදිහට ලෝභයක් නැත්නම්, දෝෂයක් නැත්නම්, මෝහයක් නැත්නම්, අලෝභ දෝෂම අමෝහලින් ඉන්නකොට යාට ඒක කාලයක් දුක් විඳිනසද, සතුට විඳිනසද? සතුට විඳිනසයි. ඕන් බුදුරජාණන් දේශනා කරනවා මේ ඇයට කාලාමේනි තමන්නේ හිතලා බලන්න මේ කාරණා තුන පිළිගන්න. ඉස්සෙල්ලා කිව්වේ නෙගටිව් නේ නේද? දැන් පස්සේ කියන්නේ පොසිටිව්. හිතලා බලන්න මේ අලෝභ අදෝ සමෝහ ධර්ම කාරණා පිළිගන්න. කවුරුවත් කිව්වට ඔය ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ඕගොල්ලෝ නෙවෙයි. මේ කාරණා 10ට යන්නේ නැතුව පිළිගන්නේ නැතුව ඊට පස්සේ තමන්ම හිතලා බලන්න මේ කර්මක එතකොට තමන්ට තේරෙනවා මෙන්න මේක හරි කියලා. ආන්න එතකොට මේක පිළිගන්න. ඉස්සලා කිව්වේ මොකද්ද? දැනගත්ත ගමම අතහැර ගන්න. දැන් කිව්වේ මොකද්ද? දැනගත්ත ගමම පිළිගන්න දෙය කියලා කිව්වා. දැන් මේ කාරණා තුන මම හිතන්නේ මේ දක්වා කියපු ටික තේරෙන්නේ නැති. තේරුණාද කිතින්?
බුදුරජාණන් දේශනා කරන ඊළඟට මේ මෛත්‍රිය පිළිබඳව ටිකක්. මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂා කියන මේ ඥානවන්ත ආර්ය ශ්‍රාවකෙක්, බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්, විගතාභිජ්ජෝ ලෝභ නැතිව, ඊට පස්සේ විගත ව්‍යාපාදෝ, ඒ කියන්නේ ද්වේෂයක් නැතුව, මෝහයක් නැතුව එයා මෛත්‍රිය වඩන. මෛත්‍රිය වඩන, කරුණාව වඩන, මුදිතා උපේක්ෂා වඩන. මේ වඩනකොට යන්නේ මේ පලාතට නෙමෙයි, මේ ගමට නෙමෙයි, ඒ වාගේම මේ ලෝකෙට නෙමෙයි, අනන්ත ලෝක ධාතු වලට යා මෛත්‍රිය පතුරනවා. මෛත්‍රිය පතුරවන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? එයාගේ හිතේ ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ. ඒක නිසා ඔය තුනෙන් ඉන්නකොට මෛත්‍රිය කරන්න බෑ. කරුණාවක් වඩන්න බෑ. කෙනෙක්ගේ සැප දෙයක්ලා සතුටු වෙන්න බෑ. උපේක්ෂා වෙන්න බෑ. ඒක නිසා මෙන්න මේ කාරණා අකුසල් අයින් වෙනකොට මේ කුසල් වඩා ගන්න පුළුවන්. මේ තව මේකේ තියෙනවා, මේ සූත්‍රයේ තියෙනවා, අපි කියනනේ මේ සැනසුම් සුසුම් කියලා. අහලා දෙනවා. මොකද්ද මේ සැනසුම් සුසුම් කියලා කියන්නේ? සැනසෙලි සුසුම, සැනසෙලි සුසුම කියලා කියන්නේ. සුසුම කියලා කියන්නේ බ්‍රීදින්ස්. ඈ? ඔව්. සැනසෙලි සුසුම කියලා කියන්නේ ආන්න හරි කොහොම පහද? සැනසෙලි සුසුම. සත් ඒක ඇවිල්ලා මෙහෙම එකක් තියෙනවා. අපි යම් කිසි හිර වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. අපිට හිර වෙලා ණයක් තියෙනවා. ඒක බැංකුවෙන් අහලා දැන් අපිට ආගන්නත් දැන් හිරවල කොහොම හරි මොකක් හරි කරන්න බැංකු ණය ගෙව්වා. ගෙවලා දැන් ඔන්න ගෙවලා ගෙදරට එනවා. ගෙවලා එන වාඩි වෙනවා. වාඩි වෙන කොහොමද? යන් ගන්න නැති. හප්පා වතුර එකක් ගන්න දෙන්න. එහෙම කියනෝ නේද? එතකොට ඒ මොකද්ද? ඒකෙන් කොහොමද කරන්නේ? ඒ හිර වෙච්ච ගතිය යන් ආන එකට කියනවා අස්වාසය කියලා. ඒකට කියනවා මේ අස්වාද සැනසෙලි සුසුම් කියලා කියන්නේ සැනසෙලි හුසුමක් මේ කියලා තමයි කියන්නේ. සමහර වෙලාවට මිනිස්සු කියනවා මේ අනේක මම මේකෙන් සැනසෙලි හුසුමක් හැදෙන්නේ කවද්ද? සැනසෙල්ලක් හැදෙන්නේ කවද්ද කියලා එහෙම කියනවා හිර වෙලා ඉන්නකොට. ඒ කියන්නේ එයාට ඒ හුසුම ගන්න එක ඇත්ත වශයෙන්ම ඒ ප්‍රශ්නෙත් එක්ක හුසුම ගන්න එක දුක්ඛදායකයි, හිර වෙච්ච ගතියක්, වේදනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එන මෙහෙම. යම් කිසි කෙනෙක් ලෝභ නැ, බොහොම අවෛරී සහගතව, ඊළඟට බොහොම පරිත්‍යාගශීලීව, බොහොම නුවණින් යුක්තව මේ ලෝකේ ඉන්නවා. දැන් මේ කියන්නේ කාටද? කාලාම මිනිස්සු. ඒගොල්ලෝ බෞද්ධයෝ නෙවෙයි. මේ අබෞද්ධයන් කියන බණක්. ඉතින් මේගොල්ලෝන්ගේ මේ කියන කාරණාවට අනුව තේරෙනවා මේගොල්ලෝ සමහර කෙනෙක් මේ පරලොව එහෙම විස්තර කරපු අය නෙවෙයි. සමහර කෙනෙක් මේ හොඳ කියලා අගය කරලා නමුත් මෙලෝ පරලොව එහෙම විස්තර කරේ මෙලෝ විස්තර කරන්න පුළුවන් පරලොවක් ගැන හිතලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම. යම් කිසි විදියකින් බොහොම පිරිසුදු සිතකින් බෞද්ධ වෙන්න පුළුවන්, අබෞද්ධ වෙන්න පුළුවන් කොහොම හරි යම් කිසි කෙනෙක් මේ ලෝභ දෝෂ මෝහ නැතුව පිරිසුදු හිතින් ඉන්නවා නම් එයාට ආස්වාදන කියන්නේ සැනසෙලි සුසුම් හතරක් තියෙනවා. මේක තමයි මම දාන වචනේ. සැනසෙලි අස්වාස කියලා තමයි මේ පාද පදේ තියෙන්නේ. සැනසෙලි මේ හැඟීම් හතරක් ඇති වෙනවා. ඒ මොකද්ද? පළවෙනි එක යම්කිසි දෙයකින් පරලොවක් තිබුණොත්. සත්‍ය ගෝපන අති පරලොව. යම්කිසි දෙයකින් පරලොවක් තිබුණොත් අත්ති යම්කිසි හොඳ නරක කර්මවල විපාක තිබෙනවා. එහෙනම් දැන් අපි හිතමු පළවෙනි එක තමයි පරලොක් තිබුණා. ඊළඟට යම්කිසි විදියකින් කරන හොඳ නරකවල හොඳ කර්මවල මේ නරක කර්මවල විපාක තිබෙනවා. මම මැරිලා ගියයින් පස්සේ කාන්තෙන්ම හොඳ තැනක උපදිනවා කියලා යාට සැනසෙල්ලක් ඇති වෙනවා. මොකද්ද? දැන් මම හොඳ වැඩනේ කරන්නේ. මේ හොඳ වැඩ කරනකොට යම් කිසි දෙයකින් පරලොව තිබුණොත් යම් කිසි දෙයකින් මේ කරන හොඳ වැඩවල විපාකයක් තිබුණොත් ඒ කාන්තේ මම මෙරළ ගිහලා කොයිද උපදින්නේ? හොඳ තැනක උපදිනවා කියලා එයාට තීරණයකට එනවා. තාම දැකලා නැහැ පරලොවක් තියෙනවද කියලා. එයා තාම දන්නේ නැහැ. නමුත් එයාට හැඟෙනවා, ඇයි එහෙම හැඟෙන්නේ? මේ කරන හොඳ වැඩ හින්දා නේද? නරක වැඩ කරන්න පාවිච්චි කරන්නේ නැහැ ඒක. හොඳ වැඩ හින්දා එයාට තේරෙනවා ප්‍රශ්නයක් නැහැ. හොඳ තැනක් තිබුණොත් මම අනිවාර්යයෙන්ම හොඳ තැනක උපදිනවා. ඇයි? මම හොඳ හින්දා මෙතන හොඳ වැඩ කරන හින්දා. අනිත් පැත්තට හිතනවා යම් කිසි දෙයකින් පරලොක් නැති වුණොත්
පරලොක් නැහැ කියලා හිතමු. ඊළඟට කරන හොඳ වැඩවලත් නරක වැඩවලත් ඒ වගේ විපාකයක් නැහැ කියලා හිතමු. පරලොකුත් නැහැ විපාකත් නැහැ. හැබැයි මෙහෙම මම මෙහෙ හොඳින් ඉන්නවා. මම මෙහෙ හොඳින් ඉන්නවා. ඉතින් මේ ඒ හොඳින් ඉඳීම නිසා පරලොකයේ වෙත මම හොඳ සතුටින් බොහොම සැපෙයි මේ ජීවිතේ. ඔන්න දෙවෙනි ආසාව. දෙවෙනි සැනසෙලි ගැතිය. පළවෙනි එක මොකද්ද? හොඳට හිතියොත් පරලොක් තිබුණොත් කුසල අකුසල කර්ම වල විපාකත් තිබුණොත් අනිවාර්යෙන්ම මම හොඳ තැනට යනවා. ඇයි ඒ? මම මෙතන හොඳ කර්ම හොඳ වැඩ කරමින් ඉන්නවා. දෙක, පරලොව නැති වුණොත් කරන වැඩ කර්ම වල විපාක නැත්තම් මට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟ ආත්මයේ ප්‍රශ්නයක් නැවට නැහැ. ඇයි ඒ? මම දැන් හොඳින් ඉන්නවා. මට දැන් සතුටයි. මම දැන් බොහෝම සතුටින් සතුටින් මම මේ ජීවිතේ පරිහරණය කරනවා. ඔන්න දෙවෙනි ආසාව. මේ කාටද කියන්නේ? අර අබෞද්ධ කාලම් කට්ටිය. ඉතින් යම් කිසි විදියකින් පව කරන්නා වූ කෙනාට කසදි පාපං චේතේන අකරොන්තං පනවම්. පව කරන්නේ පව පාපයක් කරන්න යම් කිසි විදියකින් හිතක් හිතනකොට හිතන්නා වූ කෙනාට ඒ කරන්නා වූ කෙනාට හරිම දුක්ඛදායක හැඟීමක් එනවා. අපි හිතමු කෙනෙකුට ගහන්න. එතකොට කෙනෙකුට යම් කිසි පීඩාවක් කරන්නකොට ඒ පීඩාව කරන්න යන්නේ කෙන තමන් හිත පීඩා වෙලයි. පීඩා කරගෙන තමයි කෙනෙකුට පීඩා කරන්නේ. තමන් දුක් වෙලා තමයි අනිත් අයට දුක දෙන්නේ. තමන් පාප සිතුල්ලක ඉඳලා තමයි අනිත් අයට විපත්තියක් කරන්නේ. දැන් මම ඒව මොකක්වත් කරන්නේ නැහැ. එතකොට එහෙම මම මොකක්වත් කරන්නේ නැත්නම් මොකද වෙන්නේ? මගේ හිත දුසිය වෙනවද? මට දුකක් එන්නේ නැහැ. මම හැම වෙලාවෙම සතුටින් ඉන්නවා. ඔන්න තුන්වෙනි ආස්වාදය. තුන්වෙනි සැනසෙලි ගතිය. හතරවෙනි එක තමයි සතියකෝපන කරවතෝ කරියති. දැන් මම මෙහෙම බලනකොට මම මෙහෙම කල්පනා කරලා බලනකොට මගේ ජීවිතය ගැන මම හරියට පිරිසිදුයි. මම මගේ ජීවිතය ගැන දැන් හිතනවා. මම දැන් හිතනවා ඉස්සලා හිතිය අර ක්‍රියාවල් ගැන. දැන් හිතනවා මගේ ජීවිතේ. ඉදාහම් උබයේ නේව විසුද්ධ අත්තාන සමුපස්සා. මම පව් කරන්නෙත් නෑ, කරවන්නෙත් නෑ. මම බොහොම සතුටින් ඉන්නවා. ඊළඟට මේ මගෙන් කෙනෙකුට හිංසාවක් වෙන්නෙත් නෑ. මම කෙනෙකුට හිංසාවක් කරන්න හිතෙන්නේ නෑ. මම හැම වෙලාවෙම මේක මගේ ජීවිතේ සතුටින් ගත වෙන ජීවිතයක් නෙවෙයි ජීවිතය ගැන හිතලා හිතනකොට Tamanට හරි සතුටක් ඇති වෙනවා. මේ කාරණා හතර මොකද්ද කියන්නේ? මේ ආස්වාද හතරක්. යම් කෙනෙකුට ආස්වාද හතරක් ලැබෙනවා Taman හොඳින් ඉන්නකොට. එයාට මෙලොව පරලොව මගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා විශ්වාස කරනවා වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දැන් මේ අබෞද්ධයන් කියන බණ. මම මට හම්බ වුණා මේ එංගලන්තයේ දොස්තර මහත්තයෙක්. ඒ දොස්තර මහත්තයා එයා මේ මෙලොවක් විශ්ස පරලොවක් විශ්වාස කරන්නේ නැහැ වෙයි මෙහෙමත් හිතනවා. ඔය සමහර මිනිස්සුන්ගේ දෘෂ්ටි තියෙනවා මේ නිකන් අර ලේබල් එකක් වගේ බොහොම ස්ටෑන්ඩ් ලේබල් එකක් වගේ තියාගෙන ඉන්න දෘෂ්ටි තියෙනවා. දැන් මම නිකන් ඔය නිකන් එක්කෙනෙක් නෙවෙයි මම විශ්වාස කරන්නේ නැහැ මේවා. එහෙම කියපු ගමන් එයා නිකන් අනිත් අයට වඩා ටිකක් ගාම්භීර ඒ දෘෂ්ටි ගාම්භීර දෘෂ්ටියක් වගේ එහෙම ගතියකුත් පේනවා එයාගේ. එයා හොඳට බොනවා. හොඳට මේ මත්යන් පාවිච්ච පානය කරන හොඳට සිගරට් බොනවා. ඊළඟට ඔය ටිකක් ඒ පැත්තට යන්නේ නැහැ. එයා පරලොක් විශ්වාස කරන්නේ නැහැ. මගෙමුත් ඇවිල්ලා හැවුවා මේ හාමුදුරනේ මගේ මෙහෙම අදහාවක් තියෙනවා. ඔබන්ට මොකද කියන්නේ? මේ මම පරලොව විශ්වාස කරන්නේ නැහැ. මං කියන්නේ මට ප්‍රශ්නයක් නැහැ ඒක. ඉතින් මට ප්‍රශ්නයක් තියෙනවා පරලොව විශ්වාස කරන්නේ කියන්නේ. නැහැ. ඒ ඇයි ඒක අදාළම තියෙන්නේ? පරලොව විශ්වාස නොකරන්න මේ කරගෙන වැඩිට කරගෙන යන්න පුළුවන් යාට. ඔය පරලොවක් ඔකට දාගත්තාම පස්සේ අර බොණ්ඩ තියෙන ටිකත් ඒක නැති වෙනවා. නේද? ඒ ටික ඔක්කොම ඕක දහගෙන අරවා ඔය නරකවල හොඳවල විපාක ඒකේ ඕක උඩට දාගත්තාම පස්සේ අර අන්‍යකර බොණ්ඩ ගන්න තියෙන ටික ඒකට පොඩ්ඩක් අර. ඒක නිසා මේකත් දාගත්තාම පස්සේ ඒකට පොඩි පාරක්. ඒක එකක්. අනෙක් එක තමයි එයා කැමති ටිකක් ගරු ගහන් බීරෝ ඉන්නේ. ඉතින් ඕක ඒක ලේබලයක්. ඒ නිකන් බොහොම උස් කරගන්න දාගත්ත එකක්. ඉතින් මගෙන් ඇහුවා මම කල්පනා කළා මට ඔයාව කතාරියක් මට කරන්නේ නැහැ. හදාරේ නැතිත් මට ප්‍රශ්නයක් නැහැ. මම බලන්නේ කා ගැනද?
මංගලනේ මං මංගන. ඊට පස්සේ එයා මේ කර්ම 10 එකක් දැම්මා. බුදුරජාණන් කියලා තියෙනවා නේද? බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නේද? කෙනෙක් කිව්වට පිළිගන්න එපා. බුදුරජාණන් වහන්සේ කියපු එකත් එහෙම පරික්ෂා කරලා පිළිගන්න එපා. පරික්ෂා නොකර පිළිගන්න එපා කියලා බුදුරජාණන් කියලා තියෙනවා නේද? කියලා අහුවා. මම කිව්වා ඉතින් දැන් වස්ත්‍ර මහත්තයා අනිත්‍යය පිළිගැත්ෙන අතර බුදුරජාණන් වහන්සේ කියපු ඕක පිළිගන්න තියෙනවනේ. ඒක හරි නේද? ඕක පරික්ෂා කරලාද පිළිගත්තේ. නේද වාසිය පිළිගත්තේ. ඒක එයා ඒක ඒක පරික්ෂා ඒක පරික්ෂා කරන්නේ නැහැ. ඇයි? එයාගේ වාසියකට එන්නේ. එහෙම නේද? ඉතින් ඊට පස්සේ ඊට පස්සේ කතා කරගෙන ඉන්නේ ටිකක් කොහේ මේ බලලා ඊට පස්සේ හැමෙලේම එයාට හැබැයි එයා තේන්නේ නොතේරිච්ච ගතියක්. මම ඒ කියපු කාරණේ හරි එතන හිටපු අනිත්‍යයට හොඳට තේරුණා. ඒ නොතේරිච්ච ගතියක් වෙන. ඒ නොතේරිච්ච ගතිය තින්නේ ඇයි? ඒකෙන් අවුට් වෙන්නේ. එහෙම තියෙනවා. අර කාරණේ දන්නවා අනිත්‍යව හොයන්නේ නැහැ. වාසිය. මේ ඒක නිසා තමයි මම මේ සූත්‍රය අද ඉදිරිපත් කරගත්තේ. ඊළඟට එහෙම මිනිසුත් ඉන්නවා. ඒතු මේ ආස්වාද හතරක් කියලා කියන්නේ මෙලොවක් තියෙන්න පුළුවන්, හරිදක් තියෙන්න පුළුවන්. මම හැරුණා අනිවාර්යයෙන් මට හොඳ තැනක යන්න වෙනවා. එතකොට මෙලොව පරිව නැත්නම් මම 70කින් මෙහෙ සැප වෙනවා. මගේ ජීවිතය ගැන හිතලා බලන පස්සේ මම හරි හොඳ සැපයක් ගත කරන එක. මම පව් කරන්නේ නැහැ, පව් කරන්න උදව් කරන්නේ නැහැ. ඒ නිසා මම මට දුකක් එන්නේ නැහැ. මෙයා මේ කාරණා ඔක්කොම පිළිගත්තා. මෙයා පිළිගත්තා. අවසානයේදී මේගොල්ලෝ කියනවා ඇත්ත. බුදුරජාණන් වහන්සේ මේ කාරණා ටික බැලුවෙන් පස්සේ අනිවාර්යයෙන්ම මේ ආසාව හතර එනවා මනසට. එයා මෙලොව පරිලොව අපිට පරිලොව කියන එක මේ පෙන්වන්න බෑනේ. මේන්න මැරලා ගිහලා ආන උපදින අරූපදින. අර මෙහෙන් එල්ලේ අපිට එහෙම පෙන්වන්න බෑනේ නේද? ඒ වෙනත් පැය ඇවිල්ලා කියනවා. ආ මේ අර මැරිච්ච එක්කිනානේ. එහෙම පෙන්වන්නත් බෑනේ. මේ එතකොට මේක කෙනෙකුට කියන්න බැරි නිසා හරි අමාරුයි ප්‍රූ කරන්න නේද? නමුත් යම් කිසි දෙයක් සිද්ධ වෙනවා. අපේ මානසික වශයෙන් අසක සිද්ධ වෙනවා. ඉතින් උට මේවා සාමාන්‍ය අනිත්‍ය වගේ උලාරික පෙන්වන්න බැරි නිසා පෙන්වන්නට බැරි නිසා කෙනෙක් අර වගේ දෘෂ්ටි වලට පත් වෙන්න පුළුවන්. මේ කාරණා ටික අහුවන් පස්සේ අර මේගොල්ලන්ට හරි සතුටක් ඇති වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ විතරයි ඇත්තක් කිව්වේ. අනිත් අය මොකද කරේ? ඒ ගමට ගිහිල්ලා, කේසපුත්ත ගමට ගිහිල්ලා අනිත්‍යවට ගරහකලා නිඳා කළා, අපහාස කළා, පහත් කරලා ඒගොල්ලන්ගේ ධර්මයේ කිව්වා. ඊට පස්සේ අනිත් අය නායක මොකද කරේ? ඒගොල්ලෝ කරේ කොයි විදියයි? මේගොල්ලන්ගේ අවුල් හිතට සැනසෙල්ලක් කවුද දුන්නේ? බුදුරජාණන් වහන්සේ දුන්නේ. ඔය එක එක්කෙනා කියනේම මෙන්න මේ කාරණාවල පිළිගන්න එපා. පිළිගන්නේ නැතුව හිතලා බලන්න මෙන්න මේ ටික. ඒ මේ ටික හිතලා බලන්නයි කියලා කිව්වේ ඒගොල්ලන්ගේ දේශනාවල්ද මොකද්ද? මොකක් ගැනද බුදුරජාණන් ඔව් හිතලා බලන්න මේ කාරණා තුන බුදුරජාණන් වහන්සේ මේ කාරණා 10 දාලා බලන්න කිව්වේ බලලා අතාරින්න කිව්වේ මොනවද? බලලා පිළිගන්න කිව්වා. ලෝභය බලන්නේ කිව්වා, ද්වේෂය බලන්නේ කිව්වා, මෝහය බලන්නේ කිව්වා. මේවාගෙන් මේවා වැරදි කියලා තේරෙනවා නම් තමන් අතාරින්න. ඊට පස්සේ පිළිගන්න කිව්වා. මොකද්ද? ලෝභ නැති ගතිය, ද්වේෂ නැති ගතිය, මෝහ නැති ගතිය. ඒක හොඳයිද කියලා පිළිගන්න කිව්වේ පරීක්ෂා කරලා බලලා. ඉතින් මේ කාරණා තුනට එනකොට තේරෙනවා නේද? සමහර වෙලාවට කෙනෙක් මේ කාරණාවලින් මෝහෙන් මුලා වෙලා මේ කාරණා අරගෙන තර්ක කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙයා කියන ප්‍රශංසා කරන අභික්ඛන්තම් බෝවෝතම අභික්ඛන්ත හරිම ලස්සන, හරිම වැදගත්, හරි මාගේ මේ දේශනාව. ඔබ වහන්සේ අපිට හරියට මේ කාරණා ටික කියලා දුන්නේ අපි හරියට අන්ධකාරයේ ඉන්න ආව කෙනෙකුට අන්ධකාරයේ යන මිනිස්සුන්ට මේ පහන් එළියක් දැක්වුවා වගේ. මම් මුලා වෙලා ඉන්න අයට හරියට පාර කියලා දුන්නා වගේ. ඊළඟට මේ යටි කුරු වෙලා තිබිච්ච එක කුරු කුර කරා වගේ. ඊට පස්සේ කියනවා ඒ මයං බන්තේ භගවන්තං සරණං ගච්ඡා. අපි ඔක්කොම භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ඒ විලාසම බෞද්ධ වෙන වෙනවා. මේ බුදුරජාණන් ශිෂ්‍යල බණ කීවේ කාටද? අබෞද්ධයන්ට. දැන් බෞද්ධ වෙනවා. ඒ මයං බන්තේ භගවන්තං සරණං ගච්ඡා. අපි භාග්‍යතුන් වහන්සේ සරණ යන්න. ධම්මංච භික්ඛු සංඝංච. ධර්මයක් බුදු සංඝයාත් අපි සරණ යන්න. අද ඉඳලා උපාසකෝ උපාසකේනෝ බන්තේ භගවාදාරිතු. ඉතින් දැන්වත් අපි පිළිගන්න කවුරු හැටියද? උපාසක උපවහන්සේගේ ශ්‍රාවක උපාසක පිළිසක් ඇති. අද්දතග්ගේ පානුපේති සරණං ගත. ජීවිතාන්තයේ දක්වාම අපි ඔබ වහන්සේ සරණ ගිය පිරිසක් කියලා මේගොල්ලෝ කිව්වා. ඇයි එහෙම කිව්වේ?
ධර්මයේ කියලා දෙයක් නැහැ. මේ කිසිම පක්ෂපාති වෙන්නේ නැතුව, ගැති වෙන්නේ නැතුව තමන්ගේ හිතට ආලෝකයක්, නුවණ, නිදහසක් දීපු නිසා. ඇයි මේ නිදහස දුන්නා කියලා කියන්නේ? දැන් අපි මේ අපි පිටක සම්පදානයේ කියලා කියන පොතපතේ තිබුණට පිළිගන්න බැයි කියලා කියන්නේ. එතකොට අපි ඒකෙම ඇහිරෙනවා නේද? අබුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිගන්නේ නුවණේ. බුදුරජාණන් සාස්තාතෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහෙම කියනවනේ. අකාලිකයි සම්දිත්තිකයි සමාවිතින් දැකිය යුතු හැම වෙලාවෙම. ඔය කියලා තියෙන සූත්‍ර වලට එකක් අරගෙන ඒකට ගිහිල්ලා බලන පස්සේ අනිවාර්යයෙන්ම ඒක තියෙන එකක්. ඒ සම්දිත්තිකයි නෙමෙයි. ඒක කිසි කෙනෙකුට නෑ කියන්නේ. කිසි කෙනෙකුට නෑ කියන්නේ ඒක නිසා තමයි බය නැතුව ඒක අපි පිළිගන්න. ඕන කෙනෙකුට ඕන මිත්‍යා දෘෂ්ටියක එක්කෙනෙකුට ඇවිල්ලා ඒක කියන්න බලන බැලුවන් පස්සේ බලන්නේ නැතුව තර්ක කරනකොට එයාට පේන්නේ නැහැ. බැලුවන් පස්සේ අනිවාර්යයෙන්ම තේරෙනවා. ඒක නිසායි ඒ ධර්මයේ සම්බුත් කාලක ගුණ වලින් යුක්ත. දැන් මෙන්න මේ විදිහට තමයි මේගොල්ලෝ බෞද්ධයෝ බවට පත් වෙන්නේ. ඉතින් මේ කාරණා ටික තමයි මම මේ පින්වතුන්ට අද කියලා දුන්නේ. ඒක නිසා අපි මේ විභාගෙ මේ දේශනා කරපු කාරණා මේ විශේෂයෙන්ම මේ කරුණ 10 හොඳට මතක තියාගන්න, නැවත නැවත මේ පටිය පුළුවන් නම් අහලා හිතේ තියාගන්න, තවත් සාකච්ඡා කරන්න. ඊළඟට මේ කාරණා තුන මුලා නොවීම පිණිස හේතු වෙනවා. මේ කාරණේ මේ මේ සූත්‍රයේ දේශනා කරපු මේ ධර්ම කාරණා ටික කෙනෙක් මුලා නොවීම පිණිස හේතු වෙනවා. කවුරු හරි යම් සිදුවකින් ඇහිලා ඒ කාරණා 10 දැම්මොත් එහෙම මොකටද දැන් මේ කියලා ඇහිීමේ ආයිතියක් ලැබෙන. ඇයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරේ, කොහෙද මොන කාරණේටද කියලා දේශනා අහන්න. එතකොට මේක තියෙන්නේ කොහෙද? අංගුත්තර නිකායේ 3 වෙනි නිපාතේ සූත්‍රය. ඒ නිසා හැම එක්කිනාටම මේ අසාගත ධර්මිතින් ධර්මාභූතේ වේවා, නිර්මාණාභූතේ වේවා, කිසියම් අවස්ථාවකදීවත් කිසිම කෙනෙකු තුනේ මුලා නොවේ ප්‍රඥාව දිනු කරගන්න හේතුපකාර වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර සෑම දිනාටම ධර්මයට අනුකම්පා දීමේ පිණින් උතුම් නිවන් සම්පත්‍ය අවබෝධ වේවා. අපි සෑම දිනාම දැන් සිටු කරගත පින් අනුමෝදන් කරලා අපි සාකච්ඡා කරමු. ittāvatācyammehi samphataṁ puñña sampadāṁ sabbhi devā anumodantu sabba sampatti siddhiyā ittāvatācyammehi samphataṁ puñña sampadāṁ sabbhi bhūtā anumodantu sabba sampatti siddhiyā ittāvatācyammehi samphataṁ puñña sampadāṁ සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාමයිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාමයිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛාත්මුච්ඡතු සෑම දිනාටම ධර්මයේ තැන්කම් දීමේ පිණින් තුන් ධර්මාභූතේ වේවා නිර්වාණාභූතේ වේවා සතුටින් ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන් හෝ සුඛං බලං
ආදුරාරෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තියේ ඉමිනාතේ සමිජ්ජතු.